දවස් දවසේ මේ පිටු හැමෝම පොඩි පොඩ ආයසට ආයෙත් පාවදාර අන්තිම මොහොත ඒක අනිවාර්යෙන් සිදු වෙන යා ඒක ආඩම් අතර කරන්න ඒ නිසා පින්නතුනි මේ අපි දැන් මේ ඉඳලා ගත්ත ධර්මතාවක විශ්වීය සත්‍යතාව ඉගෙන ගන්න ඕනේ මොකද ඉගෙන ගන්න ඕනේ කියන්නේ විශ්වීය සත්‍ය විශ්වීය සත්‍යතාව කියලා කියන්නේ මේ උගන්වන ධර්මයේ මුළු විශ්වයටම එකයි විශ්වයටම කියලා කොහොමද මේ ශරීරය දෙනවා ශරීරය තමයි විශ්වය ඒ හැමතැනම එකයි ශරීරයක් තමයි හැම කෙනාගේම විශ්වය තමයි සමාජයේ බබයතරව ශරීරය ඔක්කොම එකයි මේ ලෝක ධර්මයේ දෙවියන් බ්‍රහ්මයන් ගන්න හොයන්න දෙන්න එකයි මනුස්සයෙක් කියවා සතෙක් කියවා මේ කියන ධර්මතාවය හැම කෙනාටම ඒක ආයි කාටවත් වෙනස් වෙන්නේ නැහැ නිසා මේ පිළිතුරු මේ විශ්වයේ ඒකාත්මකම ඇත්ත ඉගෙන ගන්න පිළිතුරු ගන්න එකම ඇත්ත ඒකාත්මක ඇත්ත එතකොට හිත අරුණක් ගන්න හිත ගන්න මොකද්ද එකම ඇත්ත ඉගෙන ගන්න ඔබට විශ්ව සත්‍යතාව කොටස් දෙකකට සත් ඉගෙන ගන්න එක තමයි රූප සත්‍යතාව අනිත් එක තමයි අනුපසය මේ ලෝකේ මේ
ඒ නිසා ඒ ජීවිත ගොඩාක් කල් ඒක
දානේ වතු කරගත්තේ. නිසා ඒක ඒක ඒ වතු කරගන්න ගිය අතුර තමයි මොකද්ද? සිහිය. ඒකට බුදුහාමුදුරු දේශනා කරන වචනේ තමයි අප්‍රමාද. මොකද්ද? ඉංග්‍රීසි මොනවාද කියන? තසර බොමා. ඒක තමයි. දරණ විලක්‍රි. තොයි. හිත හිතත් එක උපදින සෑම කුසල අරමුණක උපදිනවා මොකද්ද? සතිය කියන්නේ අප්‍රමාද. සතිය කියලා කියන්නේ මේකයි. දැන් මේ විනෝද මෙහෙම කරමු. මේ විනෝදෝ හිතට රාග අරමුණක් කරන මොන අරමුණක් දෙන්නේ? රාග. එතන හිතට වදක් වෙනවා මේක වැරදි කියලා. මොකක් කියද වදක් වෙන්නේ? වැරදි. ඊට පස්සේ අනිත්‍යයි කියලා හිතන. මොකක් කියලා දේදන්නේ? අනිත්‍යයි. සමහරවිට රාග අරමුණක් කියනවා. මතක් වෙන්නේ නැහැ අනිත් වැරදි කියලා. එතකොට දිගට මේක යනවා නේද? සමහර මේ විනෝද තරහයි. ගොතලා මිලිකිලා ඉවරට ඉවරලා කඩ වහක් පිරනවා
බලන්න සතිය හිටියේ නැතුණත් මනුස්සයන්ට වෙන අයහප නැති දෙයක් නිසා නිකන් දුක් විඳිනවද නැද්ද? දුක්. දැන් අපිට කවුරු හරි දෙන්න ආවමනි. මොකද කරන්නේ? ඔය යන්නේ ඉගෙන ගන්න ඔක්කොම කල්ලා කල්ලා යන්නේ කියලා මොනවා හරි කියන වචනයක්. දැන් මේ වෙනකොට කාර්යයකට යන්නේ. දැන් කිව්වේ ඒක එතනම ඉවරයි. දෙක අතීතයට ගියානි. අතීතයට ගියානි උගන්වපු අභිධර්ම මතකේ දාන මතක් කියන. මොකද මතක් වෙන්නේ? මොකද ආවම මතක් වෙන්නේ? ආනි. ඒක ඔය දැන් මම පන්තියේ මතක් කරනවා. ඒක මොකද මතක් කරනවා? ඇත්තම දැයි නෑනේ. දැන් මම නැති දෙයක් නෙවෙයි දුක්නේ. බුදුආමන පුළ අතීතේ නෙවෙයි දැයි කියනවා. කිව්වා වගේ තමයි වර්තමානයේ ඩයිටි වෙලා ගියා බෝගල දෙන්න හිට හිට මම මොනවා හරි කියන්නේ. හිට හිට ඉතලයි පීඩාව වෙනවා. එතන මොකද වෙන්නේ? අයි බුදුරජාණන් වහන්සේ අනාගතේ කියලා දැන් නෙහෙ. දුක්ක දෝමනස්ස නැති කරන
එකම මාර්ගය මොකද? චත්තාරෝ සතිපට්ඨාන. සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨාන. එයා දුක්ඛ දෝමනස්ස නැති කරන එකම මාර්ගය. සත්‍යයට පිළිසුදුව තියෙන දේ එකම සත්‍යයට සැපේ හොයා ගන්න දේ එකම විදිය. එහෙනම් මම වෙනවා. සතර අපි මත් සතර කියන්නේ හතරයි. සති කියන්නේ මොකද්ද? සිය කියන්නේ තේරුම මොකද්ද? කුසලය පදක් කරන සතර ආකාර කුසලය පදක් කරන සබාය පිටවා ගැනීම සතර සතරවට පිටාණ කියනවා හතර ආකාරයකට සිය පිටවා බලවේගික මුද්‍රයානා වූ එක ආකාරය තමයි හය කෙරෙහි සිය පිට වාගෙන. වක් කෙරෙහි සිය පිට වාගෙන ඉවරයි. තොරද මේ පිටුතර පුංචි කාලේ මගේ ශරීරය මේ වගේ මට මෙහෙම ඇදුණානේ. මම මෙහෙමයි කළා කය ගැන අතීත අනාගත හිතන. ඒක තමයි ප්‍රතිපත්තානේ. ඒක ආපකුල් පට්ටාන. තකයන් සිය පිට වාගන්නේ කියලා පහදේ අල්පටි කාලේ අල්පටි කාලේ කියලා කල්පනා කරනවා. පදිරි උපදිරි අල්පනා. අල්පනා කරනවා පොඩි කාලේ වගේ තමයි ඉන්නේ. පොඩි කාලේ මෝලේ වගේ මම පොඩි කාලේ කෙට්ටුයි. අදීතේ කරනවා. අනාගතේ කරන අල්පනා කරනද මගේ විතර වැඩි කොට දෙතියි මම ගොඩ කර ගන්නවා මේ ටෙන්ෂන් එකක් දා ගන්නවා මේක කර ගන්නවා කල් කර ගන්නවා. ශරීරය කල්පනා කරනවා. මොකක්ද කල්පනා කරන්නේ? එයා එහෙම කල්පනා කරන සතුටපත්තානේ. වර්තමානයේ කය දින පිළිවත් කය ස්වභාවය පිළිබඳව වර්තමාන කය ස්වභාවය වර්තමාන පවුඩර් ගෑවද මම තරහ කාර් පාදුර හැරුවද තාය සුද්ධ කරාද ඒ වගේ උදාර කවන්නේ ඉතින් සුද්ධ කරන දේවල් නේ අනුකූල කරන්නේ ඔක්කොම ජරා ගොඩක් කියලා තමයි එහෙනම් වර්තමානයේ කය පිළිබඳව සිය පිටවන්න. මොකක් පිළිබඳවද? කය. දැන් මුද්‍රයාස් වර්තමානයේ කය පිළිබඳව සිය පිටවන්න කරු කියනවා. ඉරියව් වර්තමානයේ හතර ඉරියව්වේ මොන ඉරියව්වද පවතින්නේ? මොකද ශරීරයේ තියෙන ඉරියව් මොකක්ද? නැගිටලා ඉන්න පුළුවන්. එක්ක වාඩි වෙලා ඉන්න පුළුවන්. එක්ක නිදාගෙන ඉන්න පුළුවන්. නැත්තම් තත්ත්වය අවදි ඉන්න පුළුවන්. ඔය ඉරියව් හතරනේ තියෙන්නේ කමෝදක ශරීරයේ මාතෘක ක්‍රියා මාත්‍රයක එක ආකාරයක්. ඔබ බලන වර්තමානයේ ශරීරයේ තියෙන මොන ආකාරයක්ද? එල බලන්න. මොන ආකාරයක්ද? ඔච්චරයි. ඔබ බලාගෙන ඉන්නේ කාටවත් කියා ගන්න විදියක්? ඔබ තමයි වර්තමානයේ ඉරියව්වේ මොන ඉරියව්වේද? තවරුවාද? ඔබ බලන්න
බුදුරජාණන් වහන්සේ සිහියේ ඉරියව් අතරේ ඉරියව් මොන ඉරියව් තියෙන කියලා සිහියෙන් කියන. ඊළඟ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා ඉවත් ඒ බලන්න තවත් ශරීරය ගැන සිහිය පවත්වන්න පුළුවන් කරලා තියෙනවා. මොකද කනවද බොනවද වැසිකිලි කරනවද ඊළඟට මූණ හොදනවද ඊළඟට කට හොදනවද ඊළඟට ඇඳුම් අඳිනවද ඔය කන වැඩ ටිකක් තියෙනවා ජීවිතේ. මොනවද ශරීරයත් කන වැඩ? එක්ක මූණ හොදන, එක්ක දත් පාදින, එක්ක ටොයිලට් යන, එක්ක කෑම ගන්න, එක්ක ඇඳුම් අඳින, එක්ක ශරීරය සරසන. ඒ කියන්නේ අසූචි කාලය සරසනවා වගේ නිදාරු කරලා සරසන. ඔයි මොනවාගේ වැඩද කරන්නේ කියලා බලන්න. ආලෝකිතේ විලෝකිතේ සම්මජානකාරී හොතේ. සම්මිතේ පසාරිතේ සම්මජානකාරී හොතේ. එහෙම කියන්නේ. ඒ වගේ මොකද කරන්නේ? ඒ දවස වැඩිපුර කරනවා ඇත්ත මොනවද? කණේ එකයි, බොණේ එකයි, අතපත ගාන්නේ ශරීරේ ටොයිලට් යන්නේ කොහොමද කරන්නේ? ඊට ආදයක් කරන්නේ. අපේ මිනිස්සු ඔක්කොම කරනවා. කරනවාද කියලා දන්නේවා. උදාට වැසිකිලි ගියාද කියලා. ඔය සිද්ධාක් අල්ලගෙන තන්නාස ඔලොම් තරේලා ඔය ඉන්නවද කියලා උදන්නේ? මොකක් කරනවද කියලා දන්නේ? ලොඩෝයි වත්තේ කවුරාතරම් කියන වත්තික කන බව දන්නේ? පරිපුද වත්තකේ තියෙන්නේ පොල් වැල්ලොත් තියෙන දන්නේ ලොඩෝයි වත්තේ කවු ගේක දැන් මොකද කරවද කියලා දන්නේ? මූණ හොදනවද කියලා දන්නේ? දවල් මොකද අද අතපත ගන්නවා කියලා දන්නේ නැහැ. හැබැයි පිටු බාත්รูම් එකට ගියා අම්මලා කරා. හොදද? නාන. දන්නද නාන කියලා. නෑ අපි දැන් පන්තියට යන්න කියලා දැන් ටංගල යන්න ඕනද මේක දාගෙන? ටංගල කාර් එකට දැම්ම කියලා. දැන් වැඩේ යන්න තියෙන්නේ. නාන කියලා දන්නේ? සවාන් එළියට ඇවිල්ලා සබම් ඔළුවට. ඒ තමයි ඉවලට කරන්න වැඩි දන්නේ. බුදුහාමුදුරු කියනවා ඔය ශරීරේ මොකද්ද ඔය වෙලාවට කරන්නේ කියලා බලන්න. සිහියේ නොලින් ඉන්න කියලා. සති සම්පජාන. ඒකට කියන්නේ මොකද්ද? සිහිය එක්ක ප්‍රඥාව යොදා ගැනීම. සතියට යොදා ගැනීම ප්‍රඥාව. නාම නාම. දැන් බලන්න. හරි. හරි පාරේ සිහිය පිටව ගන්න. ඔය කරන වැඩ ටික ඔක්කොම අල්ලගත්ත මොන වැඩේ කරනවද කියලා බලන මේ වෙලාව. ඒ වෙලාවට කරන වැඩේ තමයි. මොනවද තේරුණා? දැන් කොහොමද දැන් ඔක කරන්න කියලා යන්න ඕක කරන්නේ මොනවද වන්නවද? ඈ? තව හරියට අල්ලගත්තම තමයි වලින් කොයි වැඩවල එකක් නෙවෙයිද කරන්නේ? ඒ ලෝණු කපනවද? බත් වෙනවද? ටොයිලට් යනවද? මූණ හොදනවද? දත් මදිනවද? ඇඟේ මොනවද ගන්න? ඕක ඕක කියලා කරන්නේ කැලේ යන්න ඕනද? කාටද මේ භාවනාව අල්ලගත්ත කැලේ යන්න ඕනද නිවන් දකින්න? නිදානවත් කරගන්න කැලේ යන්න ඕනද? මේක අල්ල මේ භාවනාව මොකද එක එකක් අල්ලගත්තොත් සුපිරිම පාස. දමම වේලා ළමයින්ට ගහනවද ළමයින්ට බයිනවද නැත්නම් මදිනවද ටෝනික බලන්න පුළුවන් වර්තමානයේ මොකද්ද වර්තමානයේ කරන්නේ මොන වැඩේද ඒකට 100 ටෝනි ඉන්න ඒ වර්තමානයේ කරන වැඩේට 100 100ක්ම දුන්නට පස්සේ ඊතර අතීතේ යන්න පුළුවන්ද වර්තමානයේ කරන වැඩේට 100 100ක් ඊතර දුන්නට පස්සේ ඊතර අනාගතේට යන්න පුළුවන්ද හරි මෙහෙම වර්තමානයේ 100 ඉන්න මනුස්සයාට මොකද පේන්නේ මොහොතින් මොහතට ශරීරය වෙනස් වෙනවා. මොකද වෙන්නේ? ඉරියව්වෙන් ඉරියව්වට ශරීරය වෙනස් වෙනවා. වැඩෙන් වැඩේට ශරීරය උන වෙනස්ව පේන්න ගන්න මේ ශරීරය වෙනස් වෙන හැටි. ශරීරය වෙනස් වීම පේනවා. දැන් මෙන්න තේරුණා. දැන් අපි දැන් එක අවිදිනවා කියන අපිට පේරෙන්නේ මේ හාට යන ශරීරය. එහෙනම් මේ මොකද්ද වෙන්නේ? මොහොතින් මොහතට ශරීරය වෙනස් වෙනවා. වැඩෙන් වැඩේට ශරීරය ඇලිලෙන්නේ මෙහෙමයි මොකටද සයිවේ ඕඩෝ ඉරියව් කරගෙන 100 පැට්ටක් පැද්දා ප්‍රඥාවට පිළිඳ ගන්න මොකද්ද හිත දැම්පත් වෙනවනේ මොකද මොකද සියල්ල මොකද මොකද අර බලන්න 100 පිටර වල පේනවා ඉලක්ස මොකද මේන්නේ ඉලක්ස මේ පේන එක මෙනේ කාටද හරි පේන එක බලන්න යන්න ඕනේ මොකද වෙන්නේ වර්තමානයේ 100 ගිනම නේද එතකොට දැන් සක්මන් කරනවා සක්මන් කරන මොකද්ද අපි කියනවානේ ක්‍රියාවෙන් ක්‍රියාවට පහද වතුර ධාරාවක ඇහිල්ල ගිනියනවා වගේ තම
සියලු දේවල් පේනවා. පුදුමයි. සියම් බලවත් ලෙස පිළිවාල ශරීරයේ වාහන නැමෙන්නේ ඒක හොඳට දැනෙනවා. ශරීරයේ කොහොමද කෙලින්න්නේ ඒක හොඳට ශරීරයේ කොහොමද බර වෙන්නේ ඒක හොඳට දැනෙනවා. ශරීරයේ කොහොමද ශරීරයේ උලනවා කියන්නේ ඒක හොඳට දැනෙනවා. ශරීර කොහොමද සීතල දැනෙන්නේ ඒක හොඳට ශරීරයේ හිත පිළිලා. මොකද හිත පිළිරන්නේ? ශරීරයේ හිත පිළිලා හිත යනවා. එහෙම ඉන්නකොට ඉතල පුදුමාකාර සිසිලයි. ඒ අතීතයේ ගියොත් තමයි සෝමයි. අනාගතයේ ගියොත් තමයි සෝමයි. වර්තමානයේ ඉන්නකොට 100 ඉන්නකොට සෝකේ ඉන්න විදියක්. දැන් 100 පාත්‍රී ඉන්න මොන සිතක්ද? කුසල සිතක්. කුසල සිතක් කිදේ උපදිනවා නම් සම්මෝහයෙන් මොකද ඇති වෙන්නේ? මොකද ඇති වෙන්නේ? දිවි හිත නිවිල යනවා. හිත සැනසීලා යනවා. හිත දෙත් වෙනවා. අනාගතයේ සබ විපාක වර්තමානයේ හිත සිසිල් වෙනවා. හිත තෙමෙන. දිගින් දිගටම වර්තමාන අරමුණේ සිය පිටරවට මොකද වෙන්නේ? දිගින් දිගටම වුව නැහැ වෙන. ඒ බලවත් වූ සිතත් එක්ක උඩ සියල්ල වෙනස් වෙලා හැදී සියල්ල වෙනස් වෙනවා. සියල්ල වෙනස් වෙලා නම් හිත මේ ප්‍රඥාවත් මේ ප්‍රඥාව සිය දියුණු කරා තමයි ප්‍රඥාව උපදින්නේ. ඒ වුණත් ඉලක් පිනතුනි බුදුරජාණන් වහන්සේගේ සතර සතිපට්ඨාන වඩන්න ඕන මෙහෙමයි ආදාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා ආතා කෙලස්තාවන විනේ කෙල වර්තමාන අරමුණක් කෙලස්සයිත විදියට අරමුණු කරන්නේ හරි ලස්සනයි මම මේ මතකාරකට කෙලස්ස කියලා ස්ටවල විදියට තමයි අරමුණ ගන්න. මම මෙහෙම වෙනකොට හරි බියුටිෆුල් නෑනි. මෙහෙම හිතන්නේ වර්ත කෙලස් ඇතුලේ වෙන විදියට අරමුණ ගන්න. කෙලස් ස්ටවල විදියට තමයි. සිහිය සියත් එක නුවණ දාගන්න. නුවණ කියන්නේ මොකද්ද? ප්‍රඥාව දාගන්න. ඒ කියන්නේ වර්තමානයේ අරමුණ වෙනස් වී යන හැටි බලන්න. කුලකක් වගේ අරමුණ එනවා. කුලකක් වගේ අරමුණ හේතුවක් නිසා අරමුණ එනවා. හේතුවක් නිසා අරමුණ කේතු නැතිවම වර්තමානයේ එයා ප්‍රඥාවෙන් දකිනවා වර්තමාන ප්‍රඥාවෙන් දකින වර්තමානයේ උනත් ගන්න දෙයක් නැති බව එයාට පේන. ඒකට කියන 100ත් එක නෝණව දාගන්න. ආතාව සතිම බත් 100 බලවත් කරන. සතිය බලවත් කරන. බලවත් කියන දුබල විදිහට අල්ලන්නේ බලවත් කරනවා. ඒ කියන්නේ ආවට කියන අර මොකද ආවට කියන බලන්නේ හතලාකට ගහ බලාබලේ වගේ බලන්නේ බලන්න. දැන් සමහර දයක් ඇලුවට පස්සේ එයාගේ වැඩේ විදියට අල්ලන්නේ ඕන වෙලාවකට ගිලින ආයන්න. එහෙමද? බලවත් විදියට අරමුණල් දියා බලන්න. සිය වර්තමාන දෙනවා. අර එහෙමෙන් ගෑ වර්තමානයේ එහෙමෙන් ගෑ අතීතනාගත දෝලන වෙන සිතක් නෙවෙයි. බලවත් සිතක් වාර 100ක් වාර පස්සේ. එතකොට එහෙම අරමුණ ගන්නකොට ඒ අරමුණ එක්ක ඇලෙන්න පුළුවන්. මොකද වෙන්නේ? තණ්හාවුස වෙන බුලවා නැත්නම් ද්වේෂයුස වෙන්න. දැන් හිත වර්තමානව අරමුණු කරනකොට එක්කෝ අරමුණ ඇලෙන්න පුළුවන්. එක්කෝ අරමුණේ ඒ දෙකේම කරවන. විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. මේ බබයක් තරම් වූ ශරීරයේ මේ හිත දිහා බලන් ඉන්නකොට එක්කෝ ඔබට පේනවා හිත අරමුණ ඇලෙන්න යනවා. එක්කෝ හිත අරමුණක ඒ දෙකෙන්ම ගලවගෙන තමයි ස්කීන. දැන් මේ විදිහට මේ ඔක්කොම එකට දාලා කරන්නේ කොහොමද කියලා හිතරවනේ. පොද ඔක්කොම එකට මිස් කරලා ගන්න. පයන්නේ ඔය ප්‍රමදී. දැන් මේ වේදන හරියට එන්නේ නැත්තම් කෙලස් පිච්චෙන්නේ. මොනවද පිච්චෙන්නේ නැත්තේ? කෙලස් පිච්චෙන්නේ කර්ම ෂය වෙන්නේ විවර දකින්නේ. අන්න ඒක තමයි. 100 න් ඉඳන් බලි 100 න් ඉඳන් බලියෙම මේ ටික අරමුණත් එක එදුනේ නැත්තම් කෙලස් පිච්චෙන්නේ නැහැ. කර්ම ෂය වෙන්නේ නැහැ. විවර අරමුණ වෙන්නේ දැන් මම උදාහරණයක් කියන්නම්. කඳු දෙකක් අතර කිලෝමීටර් 2000 අතර දිග කඳු තියෙනවා. ඒ කඳු දෙක අතර කබයක් දාලා තියෙනවා. ගස් දෙක කඳු දෙක කබයක් දාලා අතර තියෙනවා. කබයක් ඊට දාලා තියෙන කම. ඒ කමේ මේ පෑන වගේ පොඩි. ඒ වගේ කමයක්. සමහර සර්කස් මිනිස්සු කබේ යනවා නේද? ඒක දැකලා තියෙනවා ඒක කමේ යන. කමේ යනවා දැකලා තියෙනවා. දිග පොල්ලක් අරගෙන ඒක මීට සියලු වුණා වගේ දුවනවාද? දැන් ඒ මනුස්සයාට ඒ කබේ අරවල ගෙදර ගෑණි කෙනෙක් මතක් වෙනවද?
එහෙම නැත්නම් දරුවෝ ඊළඟට කන්නේ කොහොමද කියලා කල්පනා කර කර යනවද? එහෙම යනවද? එහෙනම් මම මේක කියාර පස්සේ වඩා හම් වෙන තෑග් මුදලා ගැන කල්පනා කරනවද? එහෙම කල්පනා කරන තුන්ද ඉවරටම ඊට පස්සේ ඊට කලින් මම මේ කමෙන් ගොඩ උනේ කොහොමද කියලා කල්පනා කරනවද? ඔව් බලන්න තියෙන අඩිය ගැන ඕඩ අනිත් කිසිම දෙයක් කල්පනා කරන්න හිතා ඒ කල්පනා කරන්න බැරි කල්පනා කරන ජීවිත ඉවරටම ඔව් එහෙම කමේ ගියා කියලා ඔව් සතර සතිපට්ඨානය ඒ කියන්නේ ඔව් ඉවර දකින්නේ ඔව් යන්නේ සතියෙන්ම අවසියෙන් ඒ නෝ මෙතන සතිය යතුන කියලා ඔව් නිවන් දකින්නේ නෑ ඒ නිවන් දකින්නේ නැත්තේ ඔහුගේ වර්තමාන සතිය ආදාමි සම්පජානො සතිමා පිළිම කවිද්‍යා දෝමනසක් කාර්යය දිනා එහෙම යදා විතුන් නිවන් දකින්න පුළුවන් ඒකට ඔවින්නේ සීයේ සීයේ ලෝක එහෙම නිවන් දකින්නේ නෑ ඔව් අර ඉන්දියාවේ සරත් සොල්ජි ලෝක වටේ සරත් සොල්ජි යයි ගියා කියලා ඔව් නිවන් දකින්නේ නෑ ඔව් ඒ කරන වැඩේට ඇලිලා ඉන්නේ ඔබේ කන්න වැඩේට ඇල්ලෙන්නේ අනේ ඉතින් සම්පූර්ණ ඔහුගේ 100 තියෙනවා ඔහුගේ 100 තියෙනවා 100 දුවන අතර 100 නුවණ 100ක් එක නුවණ දෙන්නා එවලෝ තේරුණාද ඕන මුලින්ම කරන්නේ කමේ යනවා වගේ 100 පුරුදු කරගන්නේ ඊට පස්සේ නුවණ නිකම්ම දා ගන්න පුළුවන් නුවණම දා ගන්න බෑ බුදුහාමුදුරුවෝගේ ධර්මය දෛශ්‍යෝර් භාවනා කළේ ඉතින් දැන්පත් කරගන්න ඔහුගේ ලෞකික මට්ටමේ ප්‍රඥාව එකතු වෙනවා දැන්. එහෙම එකතු වුණා කියලා ඔහුට නිර්වාණය අනුභව කරන්න තරම් ඒක වල බලවත් වෙන්නේ නැහැ. ආරස්ථාග මාර්ග සම්පූර්ණ වෙන තරම් ඒක බලවත් වෙන්නේ නැහැ. ඉතින් බුදුහාමුදුරුවෝගේ අනිස් සියලු 100 ගින්න ප්‍රබෝධ වඩා සතිපට්ඨාන වෙනස් වෙනවා කියන කාරණා හතර. දැන් මේ ලෝකේ 100 පුරුදු කරන ක්‍රම ගණනාවක් මේ ලෝකේ තියෙනවා. මෙඩිටේෂන් කරන ගමනාවක් තියෙනවා. ඔව් මේ කාරණා හතර ඒ 100ට යෙදුනේ නැත්තම් ඕට නිවන ආරමුණු වෙන්නේ කියන්නේ දුකේ මිදහසු. හිත දැන්පත් වෙනවා. එල්දි ලබන පුළුවන්. පෙර ජීවිතත් පෙනේ. ඔක්කොම පෙනේ. හැබැයි නිවන ආරමුණු වෙන්නේ. ඇයි? සියෙන් ඉන්නේ මමයි කියලා හැඟීමක් ඕට. සියෙන් ඉඳනවා හිතන මේ සියෙන් ඉන්නේ කවුද? මම කියලා එක දිට්ටිය නල්ලන. මොකෙන්ද අල්ලන්නේ? දිට්ටිය නල්ලන. දැන් මේ වෙන සීයෙන් ඉඳලා ඒක සතුට වෙනවා. මොකද්ද වෙන්නේ? සතුට. දැන් ඔක්කොම මේවා කියා දෙන්නකො මේ වෙනද පැටලෙයි දන්න. නිසා ඉස්සර සීයෙන් ඉන්න පුරුදු වෙනවා. වගේ ඉන්න පුරුදු වෙන්නද? සීයෙන් ඉන්න පුරුදු වෙනවා. ඒ නිසා මෙන්න මේ කරුණු හතර හොඳට මතක තියාගන්න. ඒක හොඳම දේ තමයි ඉරියව්ව වෙනස් වීමත් අරමුණු කරගෙන සීයෙන් ඉන්න. හැබැයි මුලදීම ඉරියව්ව වෙනස් වීම අරමුණු කරන්න යන්න එපා. ඒක බුදුහා ඉරියව් පතෙන් පටන් ගන්න. ඊට පස්සේ තමයි සති සම්පජානීය දේශනා මුලින්ම කියන සීය හරහා. ඊට පස්සේ කරන්නේ සියයට නුවණ එකතු කරගන්න. එහෙම තමයි ප්‍රයාරණා කියන්නේ. දැන් මෙන්න තේරුණානේ ඔය හේතු නිසාව කියලා කිව්වේ. ඉස්සෙල් මේ පිළිතුර වල හතරේ ගියාම මොනේ ගියාම දින්න කියලා ඉරියව හොඳට පුරුදු කරගන්න සියය. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ සෑම ඉරියවම වෙනස් වී යන හැටි දකින්න. අන්නේම දකින්න. සෑම ඉරියවම වෙනස් වී යන හැටි දකින්නට හිත ඇලෙන්නේ නැහැ. හිත ගැටෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? හිත උපේක්ෂාවට පත් වෙනවා. මොකටද පත් වෙන්නේ? උපේක්ෂා වර්තමාන ඒ මේ පිළිතුර දාන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ශරීරයට ජීවත් වෙන ආහාර වල ඒවට කියන කබලින්කාර ඒවට අත ශරීරයට තියාගන්න බෑ හිතල එහෙම බෑ හිතල ආහාර තුනක් ඕන එකක් පස් ආහාරය අනිත් එක විඥාන ආහාරය අනිත් එක චේතන මනෝසත් චේතන එතකොට ශරීරය දිගින් පාත්‍රය යන්නේ ආහාරය දිනට සිතක් දිනින් දිකට පවත්තා යන්නේ ආහාර කියන වචනේ නම තේරුම මොකද්ද ආහාර කියන තේරුම මොකද්ද ආහාර කියන වචනේ තේරුම ආහාර කියන මොකද්ද ඔය අවදාම කියවට ආහාරයේ තේරුම දන්නේ අවදාම කරවනේ මොකද ආහාර තේරුම
නිසා මඩෝ කිලෝ හේ. ඒ වගේ අනිපා කල්පනා කරලා කටදානයි කන්නේ. මේක පවත්වගෙන යන්නේ ආහාරය. මේ ශරීරය පවත්වගෙන යන්නේ කෑවේ නැත්තම් මොකද වෙන්නේ? පවත්වගෙන යන්න බෑ. මොකක් කරන්න බැරිද? එහෙනම් මේ ශරීරය පවත්වාගෙන යන දේවල් වලට ආහාර කියන්නේ. මේ දෙයක් කියලා ආහාර ශරීරය පවත්වාගෙන යන දේවල්. තව මේ පිටතෝ හෙට උදේට මේ අදරයට ගන්න වෙන්නේ. මරනවද? හෙට උදේට ගන්න වෙන්නේ. මරනවද? හෙට දවල්ට ගන්න වෙන්නේ. මරනවද? එකක් හවස අවදන් වෙගෙන ගන්න ඉතින්. නාව කියලා මැරෙයිද? දවස් හතරක් කොහොමද කන්න ලැබෙන්නේ? මැරෙනවද? හැබැයි මේක ශරීර දුර්වල වෙනවද නැද්ද? ඇයි දුර්වල වෙන්නේ? පවත්වාගෙන යන අවශ්‍ය දේවල් ලැබෙන්නේ. හැබැයි එකපාරට ලැබුණ නැහැ කියලා දැනෙන්නේ නැහැ. ඇයි? තිබුණු ඒවා උදව් කරනවා ඒ වෙලාවට වාතේ. ඊට කලින් ස්ටොක් එක ස්ටොක් එකක් තියෙනවනේ. අනේ ස්ටොක් එක මොකද වෙන්නේ? උදව් වෙනවා ශරීරය. ඊට කලින් ශරීරයේ ගත පෝෂණයක් තියෙනවනේ. ඒ පෝෂණය වර්තමානයේ වාතය කරනවා. දැන් මේ වුණා තේරෙන්නේ? ඔබ වාතයකට වාත දැන් වර්තමානයේ ඔබ ආහාර දෙන්නේ නැහැ ශරීරයට. ඒතකොට දිගින් දිගට අතීත ගත කෝෂ කොටස් වලින් ශරීරය අධික දුර්වල වෙවි දුර්වල වෙවි අධගෙන යනවා. දින හතක්ම ගන්න ලැබෙන්නේ වතුර ලැබෙන්නේ. ඔබ වෙ දුර්ත බබක්කට වෙන්න දෙයක් ඉවරට මොකදයි අන්තිම හේතුවක් නැති වෙලා ගියාම ශරීරේ පවතුන ඉවරටම ඔවිදේ ශරීරයට ආහාර නැතුව ශරීරේ පවත්තරගෙන ආහාර නැතුව දින හතක් දක්වා කාලයක් ශරීරය අරගෙන යන්න පුළුවන්. හතක් වුණ පොඩ්ඩක් ඊට ආහාර නැතුව පවතින පුළුවන්කම සිතටත් ওই සංසිද්ධියමයි. සිතටත් ওই සංසිද්ධිය එතනට ශරීරය පවත්වාගෙන යන්න එක ආහාර වේලකින් ඒ කියන්නේ අන්තිමට කාපු වේලකින් සතියක් ගෙන යන්න පුළුවන් වුණාට හිතට මොකද වෙන්නේ? ආහාර නැතුව එක මොහොතක් ජීවත් වෙන්න හිතට ආහාර නැතුව එක මොහොතක් ජීවත් වෙන්න එනිසා හිතට ආහාර සක් වෙනව කවුද? හිත ගන්න අරමුණු. ඒකට කියන විඥාන හිතට ආහාර සක් වෙනව අරමුණේ ගැටෙන ස්වභාවය. ඒ වේදනාව උපදිනකොට උපදිනකොට නැවත නැවත ඒ අරමුණ ගන්න. ඒකයි ඒක කියන මොකද පස්ස චේතනාව මොකද ඊළඟට? චේතනාව. ඒකට ඒක යම් අරමුණකට චේතනා පාලනවා දිගින් දිගට ඒකට ක්‍රියාත්මක වෙනවා. ඊසා මේ තුනෙන්ම හිත වර්තමානයේ ආහාර හොයාගෙන නැවත නැවත උපදිනවා. නැවත නැවත වර්තමානයේ ආහාර සපයන කවුද? එකක් සිතත් එක්ක උපදින චේතනාව කියන මනෝ සංකේතන ආහාරය. අනිත් එක සිත ගන්න අරමුණ හිතේම ස්වභාවය. ඒකට කියන විඥාන ආර. අනිත් එක ගැටෙන ස්වභාවය පස්ස මේකේ තමයි හිත හැමතිස්සෙම ජීවිතය හදාගන්න. හිතේ ජීවිතය හදාගන්න. ජීවිතේ අජීවිතේ බලය ආවා. දැන් මේකට හිත හිතට අරමුණු කරා හබා යන්න લેසි එක්ක අරමුණේ අරමුණු. එක්ක අරමුණේ අරමුණේ අල්ලනවා දිගින් දිගට අරමුණේ හිතනවද නැද්ද? දැන් මේ පිටකොට හිතනවා අර අර තීන ඇඳුම ලස්සනයි. ඒක කියවයි කියලා දිගින් දිගට අරමුණ ගැන හිතන්නම හිතනවද? නැත්නම් ඒක අත්හරිනවද? ඒක gedara gedala ඇඳින කන් ඉවරද? එහෙනම් මේ පිටකොට හිතන විඥාන ආහාරේ පස ආහාරේ මනෝ සංජේතන ආහාරේ හදන්න લેසි අරමුණේ ඇලිය හැකි කියන අලියක් දුක් වත්මාලි දිගින් දිගටම ආහාර සැපය. ඊළඟ මේ පිළිබඳව කාටාරිගේ බකට්ටියක් අදින්න තියෙනවා. දැන් මහත්ය මොනවාරි දෙයක් කියලා යනවා. හවසට එනකම් මොනවාරි කියන එකද කල්පනාවෙන් නැත්නම් සූපත් වේවා කියන එකද කල්පනාවෙන්. ඒක තනිපත් වෙන විතර લેසි අරමුණේ ගැට්ටොත් දිගින් දිගටම මේ ආහාර සැපය ගන්න පුළුවන්. ඇලීම් ගැටීම් නතර කරගම. මොකක්ද නතර කරගමද? ඇලීම් ගැටීම් නතර කරගම. ඊතර වර්තමාන අරමුණක් ගන්න මේ අනේස මේ චිත්ත අධ්‍යාත්මය ඒකාශ්‍රේණි කර ගැඹලා තිනෝ පෙර කර්මයෙන් සකස් කරගත් ආහාර. මේ සක ආහාරද අර පෙර කාල චේතනාය සකස් වෙච්ච ආහාර අනේ උඩට එන්න පටන් ගන්නවා. හිතේ උඩට විභාගෙ එන්න පටන් ගන්නවා. ඇයි වර්තමානයේ ජීවත් වෙන ආහාර නැතිවෙන කොහෙද ජීවත් වෙන්න තියෙන්නේ? හදාගත්තු ආහාර ටිකේ තමයි ජීවත් වෙන්නේ. අර මේ දේවලා ජීවිත කැමරේ රොළදී යනවා බැරි නැද්ද? අර කාබුදේ පෝෂණාත්මක දාම ඔය ආකාරයට ඔබ පිටු පෙර කර අකුසල් කුසල් කර්ම විපාක ශක්තිය උඩ එන්න බලන්න. එතකොට මොකද වෙන්නේ? එතකොට හිත වර්තමානයේ ජීවත් වෙන අතීත කර්මයක් උපයෝගී කරගෙන. එතකොට මොකද වෙන්නේ?
ඒ ඒ එන කනුණ එනකොට ඔබ අකුසල කර්මයක් කරා නම් ඇඟ ගිනි ගන්න පිච්චෙන දැවෙන කම් පැලෙන වේදනාවක් ඔබට ඒ වෙලාවට වෙනවා. ඔබ ඒ වේදනාවට නැවත තරහ ගියොත් නැවත මොකද වෙන්නේ? නැවත වර්තමානයයි කපුර දේශයෙන් පටියෙන් අරමුණ ඇස් කරන. එහෙම එනකොට ඔබට ඉන්න තියෙන්නේ මොකද්ද? ඇලෙන්න ගැටෙන්න නැතුව බලාගෙන ඉන්න විතරයි. ඉතින් ඇලෙන්න ගැටෙන්න ගියොත් නැවත අර අතීතේ වල උඩ එන විදිය දැන් මේ පිටත් ඉරයි. ඔය විදියට ඇවිල්ලා ඇවිල්ලා සතර අපායට ගෙනියන්න තියෙන කර්ම ටික තමයි ඉස්සෙල්ලම එන්නේ උඩට. ඔය ටික ඔක්කොම වර්තමානයේ ඔබට එනකොට ඇඟ දරන්න බෑ. පපුව හාක් ගලවගෙන වැටෙනවා වගේ. කාම් ගැලවිලා වැටෙනවා වගේ. ඊට පස්සේ ඔය ඔළුව පුපුරන්න වගේ. ඔය විදියට එන ඔබම කරගත්තු දේවල් ඔබට උඩට එනවායි. ඔබ කරගත්තු අකුසල කර්මයන් ඒක දැනෙන්න ඔබට මොන විපාකයක්ද? දුක් වේදනාවේ. හැබැයි ඔබට ඒක ආවට ඔබ කොහොම භෝගෙ දෙන්නේ? සියෙන් ඉන්නේ. භෝගෙ දෙන්නේ සියෙන්. සියෙන් නිසා එයා ඒ ආපු වේදනාවගෙන ගැටෙන්නේ නැහැ, ඇලෙන්නේ. ඒක අවස්ථාව වෙනවා. අන්තිම සතර අපායට ගිහිලා කර්මයක් ඇවිල්ලා උඩට ඇවිල්ලා දැවිලා යනවා. අර වීරිය නිසා දැන් ඒ කෙලස් තාම වීර දාලා තින්නේ. ඔන්න ඔය වෙලාවට වීරිය නැත්තම් මොකද ඉන්නේ කියලා සියෙන් බලන් ඉන්න. ඊට එක මොහොතක් වෙනවා සතර අපායට කෙලස් එක උඩ ඉවරයි. කොබල් මේ අවස්ථාවේ සතර අපායෙන් ඔකේ බුදුරජාණන් වහන්සේ ආරස්ථාන් මාර්ගය කියන්නේ මොකද්ද? කර්ම ක්ෂය කරන මොන මාර්ගයද? කර්ම ක්ෂය කරන මාර්ගය තමයි ආරස්ථාන් මාර්ගය. කර්ම ක්ෂය කරේ කොහොමද? අයින්දරනේ මොකක් උඩට අරගෙන අරගෙන බලවත් සිය පීරිය සිය පිච්චුව පිච්චුවර වල ටිකක් අමාරු වෙන්නේ. පිච්චුවර වල මොකද්ද? තුවාලේ තුවාලයක් තියෙනවා. ඒ තුවාලේ සැක්කම කරනකොට ඊසිද? නේද? කැපිලා හරවා ගලලා පණු අයින් කරන ටික අමාරු. ඉතින් අමාරුටත් ඒක දවසකට ඉඳින් නැත්තම් මොකෝ වෙන්නේ? ඒ තුවාල නිසා මරණයටපත් වෙනවද නැත්තම් හොඳ වෙනවද? මරණ පිළිකාව දක්වා උඩ තුන. නේද? නිසා සැක්කම සිද්ධ වෙන වෙලාවට අමාරු. නිසා ඒ වෙලාවට තියෙන මොකද්ද? කෙලස්තාවට වීරේ, කෙලස්තාවට සීයේ මොකද ඉවසගෙන මොකද වෙන්නේ? ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව බලාගෙන ඉන්න වැඩි කරන්නේ. බුදුහාමුදුරුව දේශනා කරා දින හතක් ඔය විදියට ඉන්න පුළුවන් එක දිගට. එක්ක අනාගාම වෙන එක්ක සෝතාපන්න ඵලයෙන් අතර වෙන්නේ නැහැ. එක්ක අනාගාම වෙන එක්ක රහත් වෙනවා. නැවතු උපතක් හදන්න පුළුවන් සියලු කර්ම ක්ෂය කරන සතියක් කරනවා. ඒ කියන්නේ කිසිම අරමුණකට යන්නේ නැතුව වර්තමානයේ වෙන ඕන දෙයක් මෙයන් කියලා සියයෙන් ඇලෙන කැටින් නැතුව අරමුණේ ඉන්නවා. ඒ සියලු වර්තමානයේ හද ගන්නා වූ වේදනාව මූදේ රැලි ගන්නවා. ඒ වේදනාව පේනවා, වේදනාව යනවා, වේදනාව පේනවා. ගිලොමද මේකට වාඩි වෙන්න ඕනේ. මොකද පරයන්කින් ඉන්න ඕනේ. අර
දෙන්න. එනිසා ඒ උස්මන සියන සියක් හිත දෙනකොට සිහ දෙනකොට වෙනා ශරීරයේ වෙන ආරම්භ වෙන හිත ක්‍රියාත්මක කරවන්න. දැන් ඒ නිසා සියට සියක් උස්ම නැගිටලින් දෙක උණු දලාස් කරලා දෙන්න. එනිසා බුදුරජාණන් වහන්සේ කියන මේ වාග්යය වාග්කරනොද වාග්යය. හොඳ කෙලින් තියා ගන්න. හොඳ ටිකා ඇදලා තෝ කෙලින් තියා ගන්න. සිය පිටවා ගන්න. මොකද පරිංගාසදී සිය ඉදිරිපස තියා ගන්න. ඉදිරිපස කියලා කියන්නේ උස්ම. දැන් මේ දෙක බුදුරජාණන් උස්ම බලන කරක් කියලා නැහැ. බුදුරජාණන් සිය පිටවා ගන්න ඕන කියලා කියන්නේ ඒක කෙරෙට්ට අතුල් වීම පිටවීම දැනෙන්නේ උස්ම අතුල් වෙනවා දැනෙන්නේ මොකද්ද? ඊළඟට බුදුහාමුදුරුවෝ විස්තර කරනවා මොකද්ද? ඒක කොහොමද සිය පිටවා ගන්න? සෝසතව අසසත. සෝසතව අසසත. සියේ උස්ම අතුල් වෙනවා සියේ උස්ම දෙක උස්ම අතුල් වෙනවා නාසික ආග්‍රේ. ඒක අතුල් වෙනවා සියෙන් ඉන්න පිට වෙනවා. තව කෙනෙක් උස්ම අතුල් වීම පිටවීම ඇලෙන්නේ බඩ මෙතන. බඩ පිම්බෙනවා. තව කෙනෙක් කුරගාල් වෙනවා. ඒක දැන්නේ අපිට කටි කරගෙන කෙනෙක් මෙයාට ආවේනික ක්‍රම තියෙනවා. ඉතින් ඔය ආනාපාන ලෝකේ විවිධ ක්‍රම භාවිතා කරනවා. එකක් නාසිකාග්‍රය වද, එකක් බඩ බිම්බීම හැකලීම, එකක් ඔය එකක් අතරදී ඒ ගුරුවරයාට ආවේනික විදිහට විදිහ තමයි පුරුදු කරගෙන කියලා දෙන්නේ. ඒ බුදුහාමුදුරුවෝ කියන්නේ වයින් කියන මොකද බලන්න තියෙන්නේ. කුස්මය තුල් වෙනවා. ඒකට ඒක. ඒකට කියනවා ඊළඟම කුස්ම දීර්ඝ ලෙස වැඩෙනවා නම් දීර්ඝ ලෙස වැඩෙනවා කියලා දන්නවා. කුස්ම කෙටියෙන් වැඩෙනවා නම් දීගම්වා අස්සන්තෝ දීගම් අස්සාවේදී අජා දීගම්වා පසසන්තෝ දීගම් පසසාවේදී ඊළඟ මොකද රස්සන්වා අසසන්තෝ රස්සන් අසසාවේදී අජා රස්සන්වා පසසන්තෝ රස්සන් පසසාවේදී කෙටිනම් කෙටියෙන් අතුළු කෙටියෙන් තුන පසසමය කාය සංකාරං රස විස්සාවේදී සික්කන පසසමය කාය සංකාරං ප්‍රීති පරිසංවේදී අස විස්සාවේදී සික්කන ප්‍රීති පරිසංවේදී පස දිසාවේදී සුඛ පරිසංවේදී අස දිසාවේදී සුඛ පරිසංවේදී පස දිසාවේදී භාවනා වාදී කියන කට්ටිය ප්‍රීතිය සුඛය හොයාගෙන යනවා. එහෙම තමයි. දැන් භාවනාවට ඉන්නේ මොකක් බලාගෙනද? සැපේ බලාගෙන. දීපම් වගේ පන්නේක භාවනාවෙන් කියලා තමයි. ඉතින් උන්ට ඕනෙම දැන් කොහොමද භාවනාව පන්නේක උපදින්න විදිහට බලන්න. දැන් වර්තමානයේ සිහින් ඉන්නවට ඔයගොල්ලෝ මොකද කරන්නේ? මට හිත වෙනකොට මේ රිපීට් එකේදී හොඳට වේවි. අනිද්ද වෙනකොට හොඳට වේවි. නිනිද්ද වෙනකොට හොඳට වේවි. අනිත් ආයි දවසේ අත් මම නිකන් වන්නික වතුරේ වගේ ඉඳීවි කියලා හිතනවා නේ. මේ ඉන්නේ මේ ආයතන පළවෙනි දවසේ පළවෙනි පැයේ පළවෙනි දවස්වලින්. 10 වෙනි දවසේ ආයෙත් කල්පනා කරා. මෙලෝසියා. ප්‍රබුද්ධාවෝ කියන වර්තමානයේ උස්ම භාවිතය විදිහ දරනවා. වර්තමාන උස්ම භාවිතන විදිය වර්තමාන උස්ම ඇතුල් වෙනවා නම් ඇතුල් වෙනවා පිට වෙනවා නම් ඒවල අන්නේ පියවර දෙක ගොඩ කාලා පුරුදු වෙන්න ඕනේ. ඒ කියන්නේ තව වර්තමාන උස්ම ඇතුල් වෙන පිට වෙන විදිය දන්න නැත්නම් දිග කිලි බා බලන්න පුළුවන්. ඒ නිසා අපි මෙතන වාක් කරන්නේ මෙන්න මේ භාවනාව මහා පුරුෂ භාවනාව. දැන් බුදුරජාණන්ගේ බුද්ධත්වයට සාක්ෂාත් කරේ ඔන්න ඔතන සතිපට්ඨාන වෙන්න ගම. ආනම මහා පුරුෂ භාවනාවගේ මහා පුරුෂයාගේ භාවනාව. ඒව නැත්තම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ භාවනා ආනාපාන සතිය කවුරුත් වඩනවා මොකද වෙන්නේ? ඉක්මනට ඉන්නවා. ඉක්මනට වින්ද හරියට පිළොත් දැන් දූවිල්ලක් තියෙනවා. පහයල දූවිල්ල හොදට එක වැස්සයි කඩාවැටෙන්නේ. හොද වැස්සා දූවිල්ල කොහෙ ගියාද? හිත හොදට විසිරෙනවා. ආනාපාන සුළු මොහොතයි දැන්පත් වෙන්නේ. විසිරෙන ගතිය කොහෙ ගියාද? වර්තමානයේ පිළිතුරු උස්ම ගන්න සීයේ ඉන්න විදිහ තමයි බලන්න. මේ මට දැන් මේ ආනාපානේ වඩන විදිය පැය විනාඩි 10 කියන්නේ නෑ. ඒක මේක ගොඩාක් විශාල භාවනා කරන නිවර දක්වා පුදුහම විස්තර කරලා තිබුණේ ඒ ආනාපාන සතිය විවර කරනවා. ඉතින් අනිත්‍යයන් පස්සේ විරාගයන් පස්සේ පරිනිස්සංකාර පස්සේ කියලා මේ උස්මරල්ලේම නිවන් දක්වන විදිය පෙන්නලා තියෙනවා. ඉතින් ඒක පිළිතුරු මේක ක්‍රමයකට පුරුදු කරන්න ඕන දෙයක්. ඒක බැල්ලේ කියන්නේ කොහොමාරි උස්ම ගන්න සීය පිළිතවනවා නම් වර්තමානයේ අදීත නාගදීන යන්න දෙයක් නැතුව හිත මොකද වෙන්නේ? නිර්වාණය අරමුණු කරන්න. උස්ම ගන්න සිය පිටවල ඉවන අරමුණු කරන භාවනාවට කියන මොකද ආනාපාන සති? පොඩ තවත් ක්‍රමයක්. එකක් තමයි. බුදුරජාණන් වහන්සේ තවස්තාවක දේශනා කරන ආනන්ද සූත්‍රයේ මතමද විදියට ආනන්ද එක උස්මයි. සතර සතිපට්ඨානයි. සතර සම්ප්‍රදාන වීර්යයි. සතර එදිපාදයි. ඊළඟට පංච ඉන්ද්‍රියයි පංච බලයයි සත්ත්‍ය
පොච්චන්ගේ ආරස්ථාංග මාර්ගයේ විද්‍යාවයි සුසුම් පොදි නිවන් කරා. මෙලම ඒ වර්තමාන ස්වභාවික විදිහ විතරයි. ඊට අලිමු ස්වභාවික විදිහත් ඊට මේ මොහොතේ පස්සේ ස්වභාවික විදිහ තනිකර උස්මත් එක විතරයි. ඔබ කවුද කියලා ඔබ දන්නේ? ඔබ තනිකර උස්මයි තමයි. ඔබයි උස්මයි දෙකම එකයි. උස්මයි ඔබයි දෙක මේ ඔබට ඔබ යනවා දැනෙන්නේ නැති වර්තමාන උස්ම. බය අති බලවත් උස්ම. ඒ පිටතෝ පිටතලිකදා කාලයක් වාසියලා අවුරුද්දක් හරි වාසියලා වර්ත ආනාපාන සමාධි විනාඩි 5ක් වර්තමානයේ ගියොත් මේ බලගත් බව බලා ගන්න පුළුවන්. පුදුම බලගත්. හරි ලේසි නෑ මුලින්ම විනාඩියකට හරි හිත ගේන එක. එනවත් මේ පිටු කවදා ආනාපාන සතියක් තරින්නේ. ඒ තරම් බලන්න. ඒ තරම් බලන්න. තවම මුලින්ම ආනාපාන සතිය තමයි පටන් ගන්න. නමුත් මාස 6-7ක් කරනවා නම් එක මොහොතක්වත් පිටක්වත් වුණේ නෑ මට මතක වෙන්නේ. එක දවසක් tempat වුණා tempat වුණාමයි මට පොද්දාකින් කියවලා ගන්න බැරි සද්දාවක් බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේ ඇති. පොද්දාක් කියලා තේ සද්දාව ගන්න ධර්මයේ සම්දිත්තික බව බලගත් නිසා ආනාපාන සති සමාධිය වඩපු කෙනෙක් ගන්න. ආනාපාන සතියේ මහන්සියලා මහන්සියලා විනාඩි 5ක් ඉත දැම්පත් වුණා නම් එක කොහේවත් පිට යන්නේ නැතුව ඔහුටයි බුදුහාමුදුරුවෝ කිය උදයන් කාඩවලාවත් ඇකිලේ කරලා කියන්න ඕනේ නැහැ. උන් දන්නේ ඒක බලගත් කොහොමද. නැත්තම් නිකන් කල්පනා කරලා සද්දා ඇති කරගන්න එපානේ. අත්දැකීමෙම ධර්මයේ කෙරෙහි සද්දා ඇති වෙනවා කියනවා. ඒක පිටුනේ. පොද්දා කිව්වා කියන්න බෑ. ආනාපානිය වඩලා හරි මොකක් හරි භාවනා කරලා ඇති කරගන්න බලගත් සමාධි. ඒ තරම්ම බලගත්. ඒ තරම් ඔබ දන්නේ නැහැ ඔබට එහෙම කරන්න පුළුවන් දෙයක්. ඒ තරම් බලගත් වෙනවා. වර්තමානයේ උස්මෙන් බලාගෙන ඉන්න. ඒ තරම් එක උස්මයි සති බෝධිපාක්ෂිය ධර්ම ඔක්කොම හැදෙනවා. සතර සතිපට්ඨානෙ වැඩෙනවා. ඊළඟට සතර ඉතිපාදයක් වැඩෙනවා. සතර සංයප්පදාන වීර්යයක් වැඩෙනවා. පංච ඉන්ද්‍රියයක් වැඩෙනවා. ඵලයක් වැඩෙනවා. සත්ත බොජ්ජංගයක් වැඩෙනවා. ආරස්ථායක මාර්ගයේ සම්පූර්ණ. විද්‍යාව යුක්ති සාක්ෂාත් දැන් පිනතුන් ජීවිතේ දුක නිදාසෙම නේද ඕනේ? භෝග නිදාසෙම නේද ඕනේ? ඉතින් මේ පිනතුන්ට ඕක දැන් මේ ජීවිතේ අවුරුදු 15 නිදාසෙම මෙල්බර්න් ඇවිල්ලා රස්සාව කරලා තාම දුක ඉවර නැති ඉන්නේ. අවුරුදු 7ක් කරගෙන ඕක කරලා ඉවරයි පහතරයි. සම්පූර්ණ දුක ඉවරයි. පන්දිවිල්ල කිදුක ඔක්කොම ඉවරයි. ඒගොල්ලෝ මේ මෙල්බර්න් ඇවිල්ලා ගෙවල් හදාගෙන මේව කරගෙන ඉන්න ඕනද? අවුරුද්දක් කොහෙද කියලා කියවෙයි මොකදලාන මහන්සියලා උල් අවුරුද්දම වාරි දෙවනි අවුරුද්දෙන් කාලෙක ක්‍රියා ට්‍රයි කරොත් ඉතින් දැන් පත්ත වෙන්නේ තියෙන්නේ අර බුදුහාමුදුරු කෝණේ දේවදාවට අත සූත්‍රෙදි අතීතේ උලදී අමාරුණා ඔක් වැඩේ හරි ගියාට පස්සේ අමාරු ඒක තර වෙනත් දෙයක් දැන් මේකේ පොච්චර ගන්නවා මට ඉතින් මේවයි තාප්ප අල්ලන්නේ මේ බුදු පොච්චර හදි දුන්නා ඒවයිද ඒ වෙලේ සතුටු ඊට හදයක් නමුත් බාවලා වෙන කාලයේදීම සතුටේ ප්‍රීතිය ඒ සිහියෙන් ඉන්න මොල වෙලාව කිසිම දෙයකට ගැළපෙන්නේ නැහැ. වර්තමානයේ වෙන්නේ ඉන්නේ අතීත ආරය කිසිම පීඩාවක් කිසිම පීඩාවක්. ඒ සුදුජාතිකයන්ගේ සිස්ටම් එක වුණ අලගන් බාවනවා ඉන්නවා. සිහියෙන් අලගන්න. අලගත්තත් අලගත්තම අයියේ ආගෙන කිසි වෙන්නේ. යාදිවට ඕස්ට්‍රේලියාව ගිහින් මත බැරිලා ගියත් ලංකාවට වෙලා අත්තරින්නේ අලගත්ත. අපේ ආලයන් මොකද? ධාතු වන්දනා. ඊට පස්සේ එතනින් යාම ලෝකෙදී ඔක්කොම ධාතු වලට වැදගත්. ඊළඟ මල් පූජා, පහ පූජා, පළතුරු පූජා ඔක්කොම කරනවා. අනේ හොඳයි. වරදක් නැහැ. හැබැයි හරිම දැනින් අල්ලගන්නේ 100 ට අල්ලගන්න ඕන සාසන. සතිපට්ඨානේ තමයි සාසන අල්ලගන්න. ඇල්ලුවොත් ඇල්ලුවම තමයි. ඇල්ලුවොත් ආයි ජාතිය නාව යාදි මරන ඉවරට ඉවරයි. හරි. සතිපට්ඨානේ ඕනෙ ඇති කිසිම සෝකයක් ඇති වෙන්නේ කිසිම ආකාර පීඩාවක් මනසට ඇති වෙන්නේ කොච්චරද යන්නේ
මේ ලෝකයේ ඇත්තරම පිටුනේ කවුරුහරි හිතවත් නම් කවුරුහරි දුක් විඳින අතරමැදි නම් සතිමට්ටානේ පුරුදු කරන ධර්මය ඇති කරන්න ඕනේ. වෙනතරක් නම් වෙනේවක් කරාගෙන වැඩන්නේ. වැඩ එච්චර වැඩක් නැන්නේ. ওই දාන පූජා ඒ වතරක් නම් හොඳයි පිනක් සිද්ධ වෙනවා. තව දෝකෙන් ජාත් ජරා ගියන මරණක් ඉවර වෙන්නේ. ඔබේ මොකද තව බවකාරණ සැපය ඇති වෙනවා. ඉනේ ආදයක් සිද්ධ වෙන්නේ. බවකාරණ මොකද කන්න පොන්න ලැබේ. ජාත් ජරා ගාදි මරණ ඉක්මවන්න පුළුවන් වෙන්නේ. එච්චර බලවත් 100ක් ඒවයි නේ. පවණන්තය සමම රවට්ටන ඒ පිංකාවල මා විරුද්ධ නැහැ ඒව කල්ලේව සාධාරණීකරණය කරන බුද්ධ ශාස්ත්‍රයේ ලොකුම ප්‍රතිඵලය තමයි පිස්සු උන් ආවෙ උන් මතන්නේ පිස්සු අපි ඒ කියන්නේ ඒව කළා ඒක හොඳයි සංකම්පිතාරය වෙන්න ඕන උනා කියලා ඒක මුළු ජීවිතේ වෙන්න ඕන මේ ඊට වඩා මේ කොච්චර බලවත් වෙන්නේ සාධකේ තියෙනවා ඒ නිසා පිටතුනේ මෙතනින් තමයි සාර්ථක යන්නේ මේක තමයි සාසන මොකද 100 නලනන්නේ මොකද වර්තමානයේ සත්වට්ටානේ වාසයේ 100ක වාසයේ කියනවා තමයි සාසනේ ප්‍රතිපල ලබා දෙන්නේ ඒක බුදුහාමුදුරුවෝ මෙහෙම කිව්වා මහායක පූජාවන් ටිකක් කරන ආවිෂ පූජා ආවිෂය බලනව කරගන්න දෙයක් ඒ ආවිෂය මොකද තවන්නව කරගන්න දෙයක් ආවිෂා ජාතිදරා ගන්න ඉක්මවන දෙයක් ප්‍රතිපත්ති පූජාව තමයි මඩ ගන්න පූජාව බුදු බුදුරජාණන් වහන්සේ දීපාන්තර පාද මූලයේදී නිවන් අවබෝධ කරලා රහතේ සාසත්‍ය නිර්වාණ කීර්ති අදාසත් සේනාසය වද සත්‍ය ජාති ජරා ව්‍යාධි වලනේ නිදාස් කරගෙනමයි මම නිදාස් වෙන කියන චේතනාව එනවා ඒකයි උන්වහන්සේ අදාස එනිසා උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ අදාස ස්ථිරි මත බුදු වෙන කලින් එහෙම අදාසක් තිබුණේ ඒ අදාස නිසා එච්චර දුකක් විඳගෙන ආවේ අනේ අදාස සාධාරණයක් වෙන්නේ කවුරුනි ජාති ජරා ව්‍යාධි වලනේ නිදාස් ඒක බුදුහාමුදුරු මෙහෙම කියන්නේ ආවිස පූජා ප්‍රතිපත්ති පූජා කියලා දෙකයි හදයි මට ගන්න පූජාව වල පූජාවද ප්‍රතිපත්ති කියන්නේ සතර සතිපට්ඨාන වාසී මම කියන්නේ ආවිස පූජා එපාව කියලා මේක මුළු ජීවිතේම වෙන්න ඕනේ නැහැ කියනවා මොකද එහෙමනම් මෙච්චර උතුම් සාධනේ නියම ප්‍රතිඵල ගන්න ලැබෙන්නේ ලෝකයේ සතිපට්ඨානේ පුරුදු කරනවා බැරි වරදාදක් අදාගෙන හරි උඩ වැඩි කාලයක් කරනවා ප්‍රතිඵල ඒක අනිවාර්යයි ඒක අනිවාර්ය සුන්දරයි. ඒක බුදුහාමුදුරුවෝ වචන වලින් කියනවා. බැරි වෙලා බුදුහාමුදුරුවෝ කිව්වේ නැතුණා අද උද බැලගෙන යයි. බුදුරජාණන් වහන්සේ වුණාට කාටවත් අරගන්න දෙයක් අරගන්න දෙයක්. නිසා ඉවසගෙන ඉන්න විකාරේ. එතන කියන කෙට්ට වැරදිච්චම උඩ බැලගෙන යනවා. ඒක කිව්වනේ තෝම සතිපට්ඨාය වැඩ කියනවා. ඉතින් පිස්සුනේ සුවපත් වේවා කියලා තමයි කියන්නේ. තමන්ට ජාති ජරා ව්‍යාධි මරණ වලින් නිදහස් වෙනවා මේ සාධනේ. එතකොට මේ සාධනේ ජාති ජරා ව්‍යාධි මරණ නිදාසක ක්‍රමය තමයි බුදුආවෝ සතිවට්ටාලේ කුරුරටදී හඳුන්වා දෙන්නේ. මොකද්ද? ශෝකය නැති කරන්න තියෙන එකම මාර්ගය. දුක නැති කරන්න දුක් දෝමනස නැති කරන්න තියෙන එකම මාර්ගය. චත්තාරෝ සතිවට්ටා. ඥානය ඇති කරගන්න තියෙන එකම මාර්ගය. ඥානස්ස සතිකිරියා. ඥානය ඇති කර සාක්ෂාත් කරගන්න තියෙන එකම මාර්ගය. ආරස්ථාන මාර්ගය සම්පූර්ණ එකම විදි කියලා තමයි බුදුආවෝ කුරුරටදී කියන්නේ. එනිසා ඔය කොහෙන්ද? තල්මි ආනාපාන සතිය දිනු කරගන්න මුලදී බලවත් සියයක් හදාගන්න. බලවත් සියයක් නැති කෙනෙක් මේ කරන්න යා අමාරු. දැන් තමන්ට බලවත් දේශ 100 උසුලට 100 පුරුදු වෙලා නැත්තම් ආනාපාන සතිය වගේ භාවනාවක් ටිකක් අමාරු. අර රාහුල කුමාරය කියලා බුදුරජාණන් වහන්සේ අහන මොකද්ද? රාහුල ස්වාමීන් වහන්සේ භාවනායේ යවෙන්න ඉන්නෝ එලිමානි. දැන් සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ පිටපාත යන්න කවක් කරනවා? රාහුල ආනාපාන වඩන මොකක් වඩන්නද ආනාපාන වඩන්න ආනාපාන ඊට පස්සේ මොකද වෙන්නේ රාහුල සාවිනාස ඇස්සන්න බලන සාරිපුත්‍ර මහරහතන් සැරිය කියලාවට ගිහින් බුදුරජාණන් වහන්සේ ගාවට එන ස්වාමීන් වාග්තුන කොහොමද ආනාපාන සතිය වඩන්නේ ස්වාමීන් වාග්තුන වහන්සේ කොහොමද ආනාපාන සතිය එලා බුදුහාමුදුර ආනාපාන සතිය කියන්නේ මොකද්ද කියන්නේ මෙන්න ධාතු මනසිකාරය. මොන මනසිකාරයද? රාහුල. බාහිරක් පස් තියෙනවා. තවංගේ ඇයික සලකන බඳු ওই දෙක පිටක් පස්සේ බලන්න. ඇගේ තියෙන පටවි ධාතුයි දේවල් තමයි මේ පොළවේ තියෙන්නේ. ඒ දෙකම එකක් පස්සේ බලන්න පුළුවන්. ඒ වෙලාවට ඇගේ තියෙන වතුරෙන් බාහිර තියෙන වතුරෙන් දෙකම එකක් පස්සේ බලන්න පුළුවන්. ඇගේ තියෙන කින්දර එළියේ තියෙන කින්දර දෙකම එකක් පස්සේ බලන්න පුළුවන්. ඇගේ තියෙන වාතය එළියේ තියෙන වාතය දෙකම එකක් පස්සේ එතකොට මොකද වෙන්නේ?
ඇතුළක් පිටක් කියලා දෙයක් හරියට බලන්න පුරුදුරා ඇතුළයි පිටයි කියලා දෙකක් ඔක්කොම ස්වභාව තමයි ඔක්කොම ස්වභාව තමන්ගේ ශරීරය කියලා සලකනවා තිකන්නේ අර එළිය කියලා සලකන දෙයක් අත් ඔහොම බලන්න හරියට පුරුදුරා ඔක්කොම ස්වභාව තමයි කොහෙද දැන් මේ මහා පුරණ ඒක උදාලා කරන්න කොටයන් කොටයන් කොටය කියලා රණ්ඩු වෙන්නේ නේද ඇගෙන කෙනෙක් වගේ පොට් එකකින් යන අල්විරෝද නැද්ද? ඒ මේක තමන්ගේ අරද? මේක තමන්ගේ අර කාරණේ වෙන තාක්කල් මොකද තියෙන්නේ? විදවිල්ලක් තියෙන. මොකද තියෙන්නේ? මහා බලවයිට අරවාගෙන පුරගෙන දාගෙන අරගෙන 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 වලවල ආනකොට රණ්ඩු වෙයි මහා බලව රණ්ඩු වෙනවද? මේක ඇවිල්ලා කඩුවක් දාලා ඇහැරෙයි. ඒක හොලන්නේ. මේක එහෙම කරන්නේ. මේක මගේ ඒක යාකි. ඒක ඕන දෙයක් කරපන්. මේකට එහෙම අම තියන්න දෙන්නේ. මහපුරණේල කවුරුන් බයිනෝ. තෝනිසා තමයි මගේ පය මේ ගලේ හැපුනේ. තෝනිසා තමයි මට මේ වැටුනේ මේ උඩ. පොළවට බයිනෝ. පොළව මොකක් කියනවද? පොගියගේ අපිට තමයි මම මේ වැටුනේ කියලා අපිට බයිනෝ. පොඩ කම් ඇස් බේදලා මම මොනවද කරන්නේ යකෝ. ඒකද ඒකට ගන්නට අවුලක් නැහැ. මේකට එහෙම බණින් ඉඳ දෙන්න. ඇයි මේක තමයි අරක අනේ ඒ විදිහ තියෙන කල් දිත්‍යයක් ලෝකේ වාදින්න. මොකද වාදින්නේ? දිත්‍ය අර්ථ දෙකක් තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරු කියන රාහුල ඔබ මෙහෙම බලන්න. තමන්ගේ මේ ඇඟේ තියෙන පටවි ධාතුවටයි දේවල්. මොන ධාතු දේවල්? මොනවද? කේස්, ලොම්, නිය, දත්, සම, මස්, නහර, ඇට, ඇට විදිහ වාදින්න. වකුගඩු හදව දක්නවා වැඩි ඔය පටවි ධාතු වලින් කියන මොන ධාතු ගතික? පස් පටවි ධාතුව කියන්නේ පස් පටවි ධාතුව. මොන ධාතුද පිටතේ? අධික කොටස් 20ක් ශරීරෙ තිබෙනවා. මොකද්ද? පටවි ධාතු කියන්නේ මොකක්ද? ධාතු කියන වචනේ තේරුම මොකද්ද? ධාතු කියන්නේ මොකද්ද? පහතම ගල් ධාතු කියන වචනේ තේරුම. මොකදම් ධාතු කියන්නේ? ධාතුව කියන වචනේ තේරුම හොඳට වාද කරගන්න. මොකද සත්‍යයේ පුද්ගලයේ නොවන ස්වභාවය. මොකද? සත්වයේ පුද්ගලයේ පස් කියන්නේ සත්‍යයේ පුද්ගලයේ අනේ පඩවි ධාතුව කියන්නේ ආපෝ ධාතුව. ජලය සත්‍යයේ පුද්ගලයේ වායෝ ධාතුව. උලක කියන්නේ සත්‍යයේ පුද්ගලයේ තේජෝ ධාතුව. ගින්න කියන්නේ සත්‍යයේ පුද්ගලයේ දැගේ දින පණවි ධාතු ඊට පස්සේ දින ආපෝ ධාතු මොනවද? සෙම, පිත, සරව, ලේ, දහඩිය, තෙල් වර්ණ, කඳුළු, උරුම තෙල්, කෙළ, සොටු, සඳ විදුණු ඔය ඔක්කොම මොන ධාතු වලින්ද? ආපෝ ධාතු සත්‍ය පුද්ගලයේ ඇගේ දින උල මොනද උල? උඩ ඔසවා ගන්න වාතේ පිටිපස්සේ පිට වෙන වාතේ අතපය හා මෙහා ගෙනියන වාතේ ඔයාගෙන් නරර ගැට ගැහෙන වාතේ කපුල් ලැබරෙන වාතේ පොදි. එතන මේ ඔය සත්‍ය පුද්ගලයේ ඇගේ දින ගිවේ ආහාර රසන උස්සත්ය ශරීර උස්සත්ය කියන දේවල් කියනවා. ඔය සත්‍ය පුද්ගලයේ කියන්නේ මමගේ ආත්මය කියලා ගන්න දෙයක් නෑ. ඒක. එතන පිළිගන්නේ එහෙනම් රාහුල පිටක් තියෙනවා ගංගා වල ජලය ඊළඟ වැව් වල ජලය සාගර ජලය මොන ජලය වැහි බිඳු සියල්ල තියෙනවා. ඒ වගේම දෙක වෙනසක් ඒ විදිහට බලන්න 100 පුරුදු කරන්න ඕවා. අන්න ඒ විදිහට පඩවි ආපෝ තේජෝ වායෝ ඇතුළත බාහිර කියන දෙකක් නැහැ කියලා එකක් විදිහට බලන්න පුරුදු වෙන ස්වභාවය මොකද්ද? ධාතු මනසිකාරය. මොන මනසිකාරයද? ධාතු මනසිකාරය. බුදුහාමුදුරුවෝ මොකද මේකට දීපු උපවාසන පිටාන? හරකෙක් කන් කපලා හන්දියකට ගෙනල්ලා අරකට කබල මස් කළා හන්දියකට ගියා මොකක්ද තියෙන්නේ? තේ අරක එක හරකයි කියලා මේක නේ ඒ විදිහට මස් කියලා මොකක්ද මොකද ගුණන්නේ මස්. දැන් මේ විදිහට පිළිතුරේ බුදුරජාණන් වහන්සේ කුමාරලි ගානේ විදිහට මේ වඩන්නවා. අත්තරමාන හන්දියකට ගෙනල්ලා හරක් මස් විතරට ගෙනාගෙන ඉනදා මේ පීගුදු මේ හරකේ පීගුදු මේ හරකේ බඩෝයන් මේ බොක්කු ඊළඟට මේ හරකෙත් මෙතන
කරන්නේ මේ බෝඩ්ස් මේ පොන්ස් මේ වැඩේවල ජීවත් වෙන පහසු වෙන බවණාව කියන්නේ ජීවත් වෙන අපහසු වෙන පහසු වෙන බව.
එනිසා මේ ඒ ඒ ධර්මතාවල ස්වභාවය බලන්න ඉච්චර. එහෙම නැත්නම් මෙන්න මේ ධර්මතාවක ගැටෙන්න යන්නේ මෙහෙම ස්වභාවයක් කියන ශරීරේ බලන්න. ඒක බුදුහාමුදුරේ උපමාවක්. ගල් උපමා. දැන් මේ විදිහට මම කියන්නේ. දැන් අපේ ඇඟ ලස්සනයි කියලා අඳගෙන ඉනෝනේ. ඔගේ තියෙන මොනවද? කෙස්. අරගෙන දැන් කියන රත්තරන් ඔයා තමයි මගේ කම වස්තු. බත් එයා දෙනකොට කෙස් එකක් තියෙනවා. හයිද කවුරුත් බණිලාගෙන. ඒ සත්. රත්තරන් ඔයාගේ කියපු තමයි මම ලස්සනම ලෝකෙ දැක්ක නියමොත. බත් එකක් දෙනකොට නියමොතු කියලා. තවෝ ගෑනිකර පිළිපත් අතෝදනද බත් කිව්වේ. නියමොතු ගමන බත් කිව්ව කියලා අහනද? අනේ ෂෝක් කියලා කඩේ දාන්න කරනවා. අතර ඔයාගේ තමයි හොඳේම ලස්සන මහා මම ලෝකේ දැක්කේ. අර තුවාල ඇතුල කබල කබල කියලා ගාන බත් එකේ නියමොතු. කයිද කවුවා? ඇයි අතර මේව කිසිම ලස්සනක් ඉබේ ඇත්තම ලස්සනක් ඉරාද බුරුගේ දත් මුතු කැටවන්නේ ලින් සුදත් වලින් මදින්නේ කැලබරනෝ මේක ඉබල තියනවා නා වෙන්න ඇත්තෝක ඒක තමයි කවුරුත් මේ දත් ඉබල තියනවා ඉරාස් මොකද වෙන්නේ මේක තියනවා තව හදවත my sweet heart ගලවල කවුරුහරි අතට දුන්නොත් අල්ලගන්නේ කවුරුත් අල්ලගන්නේ සම්පූර්ණ ලේ ගෑවි පිළිගන්න ගහන්න අතෝහල් මෙඩිකල් කරලා කියන පළවෙනි දාන තීරිත යාළුවෝගෙන් ඉවරයි බං ඉවරයි සම්පූර්ණ පිට බයෝ කරන්න එපා කියලා මම අහන්නේ ඒක තමයි මේක අපරවට පළවෙනි කිසි කෙනෙක්ට බලා ගන්න මේක ඇතුළ දැක්කොත් මේක එළිය දැක්කොත් තියෙන මේක අනිත් පැත්ත ගහගෙන ඉන්න ඒක අපි දැන් ඉගෙන ගන්න හවුත් අනිත් පැත්ත ගහගෙන ඉන්න තියෙන බල්ලෝ කැඩහිලෝ කපුට විතරයි වෙන මටන්නේ මේ මිනිස්සු මටන්නේ මේ අලිකාස විජේසුන් කියන බුදුහාමුදුරුවෝ කියන ලස්සන මේ ශරීර සදාන. එක අවස්ථාවක් හිටියා ලස්සන ගණිකා. කවුද යාගේ නම සුන්දරි. කවුද? සුන්දරි. ඒකට සුන්දරි හරියම ලස්සනයි. හජෝරු පිස්සු ඇදලා හිටියේ. කේන්ද්‍රයට පිස්සු. ඒක දැක්කම. හබුරුණු පිස්සු ඇදලා හිටියේ. හජෝරු විතරනේ කවුද? එතකොට ආවුතුරණ වාග් කියන එක දවසක් දර සුන්දරී මේ කෙලිම ඒව කොම ගලවලා ආවරණ ගලවලා නැචරල් එක නැචරල් කියන්නේ අර චාප් නැතුව කියලා ධාරි වෙනවා ආවුතුරණිස මේක ආවරණ දැම්ම කොච්චර ලස්සනද ඉතින් ආව ධාරි තරගෙන කන්න බෑ කන්නම බෑ කන්නම බෑ එනවා තම බුදුහාමුදුරුවෝ තියෙන බුදුහාමුදුරුවෝ මොකද කිව්වේ දැන් සතියම කෑවෙන අරමයි මතක් වෙන. මේක ආවද තොලි ඔක්කොම ඉන්නේ. සුන්දරි මල. නරුවේ නම් වරණ හැකුවනේ. මරණ. දැන් හංගල අන්තිමට බුදුහාමුදුරුවෝ තමයි මේ සුන්දරිත් එක එපෑ ගත්තේ. ඉතින් ලස්සනේ සුන්දරි. බුදුහාමුදුරුවෝත් එක එපෑ එකක් ගන්නවා. අන්‍යයන්. ඒ බුදුහාමුදුරුවෝ දැන් චෝදනා කරන්න බෑනේ ධනියක් ගන්නවා කියලා බෑ. කිව විසාව ධනයක් අත්තරලා බුදුආදර චෝදනා කරන්න බැරි බුදුආදර ගැහැණු පිළිමු දෙගොල්ලොන්ට බණ කියනවා අන්න චෝදනා විශ්වකර චෝදනා කරන්න එකම දර මොකද්ද කාන්දා පණවාරා යන බුදුආදර තව පැනනවා ගෞරව රියනයි දැන් අරගොල්ල ඇවිල්ලා සුන්දරි නැංගලා හොයලා 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 දීතවන නාමෙන් අතර ගන්න අතර මොකද කුණු වෙලා ගියා ඈ බුදුරජාණන් සාගර දෙපැත්ත මිනිස්සු ගල් ගැහුවා. දරු. එකල එහෙමනම් අදගෙන කවර? ගල් ගැහුවා. එයා සාගරනාදේ බුදුහාමුදුරුවෝ බැලුවා අපිට පිටපත වැඩින්න බෑ බාගතුනා. බණිම කෑගාන. බුදුරජාණන් ආනන්ද හාමුදුරුවෝ බාගතුනා අපි මේ පැත්ත අත්හැරලා අපිට අනිත් පැත්ත කෑදිච්ච මිනිස්සු. අපි මෙහෙ අත්හැරලා මම බාගතුනා. අර දෙහෙදි තෝකම මොන? එකල් බාගතුනා කියලා යන්නද ආනන්ද ප්‍රශ්නේ විසඳනවා යන්නේ ප්‍රශ්නේ විසඳනවා දුරයානගේ ධම්මපද ගාථා පාඩම් කරගුවා වරදක් කළා වරදක් කියන්නේ නැහැයි කියලා වරදක් නොකරපුවාට චෝදනා කරනවා නිවේදි දෙන්නම සමතෙන් ගන්න ඕනේ දෙන්නම ඉන්නේ කොහෙද නිවේදි කියලා බයිලයිට් කියartifactId
වරදක් කළා වරදක් කරන්නේ නැහැ කියලා. වැරදි නොකරන අයට බණ නැහැ. ඒ දෙන්නම උපදී නිරේ නිරේ තව ඒ දෙන්නම එකතු වෙලා ලස්සනට සතුටින් ඉන්න පුළුවන් කියලා කියන්නේ. ඒ ගාථා වාඩක් කළා ඒ අපිට බණ නැහැ කියලා කියන්නේ. මොකද ගාථායි බලන්නේ නිරේ වගේ තියෙන්නේ. පාපවත්. ඉතින් වරදක් කරලා වරදක් කරේ නැහැ කියලා බොරු කියනවා. වරදක් නොකරපු අයට චෝදනා කරනවා. ඒ දෙන්නම ඔය විදිහට උපදින්නේ. නිරේ කියලා උපදින්නේ. ඔකියෝ ගෝ මිනිස් බයව. ඔකියරෝඩේ කියලාද? මිනිස්සු. තමයි මට මොන ඔය ටෙක්නික් එක තමයි භාවිත කරන්නේ. මම වා කරගෙන ඌයි මට තියෙන්නේ ඕන තරම් කිම මට කිසි පාත්‍රයක්. උඹ තරම් ලොකු හොඳ උදව් කරන එක. මට පහළ වෙන්න පුළුවන්. ඒ වගේ කියනවා. ඌට පස්සේ කියලා කල්පනා කරලා හදිසි හරි ඌ කළා දුනොත් මට අවුලන්නේ. කරලා නැත්තම් බඩ මට. ඉවරටම සුද්දකරන්න කියනවා නැහැ සුදුම් ගාලා වැඩ නැහැ කියන්නේ කියනවා බෝරක් කියනවා ඕ මට එකන්නේ 10ක් විතර ඉන්නවනේ මම කියන්නේ ඉතින් එහෙම නැත්තම් ඉවරම මහ බෑවිලාම යනවා මේ ජීවිතේ ඉවරයි ඊළඟ ජීවිතේ ඉතින් ඒක තමයි උදාහරණ අපිට දීපු උපදේ ඔක නැහැ කියන්නේ කියයි කියලා පිළිගන්නේ නැහැ ඒ නිසා අපහත කරන්න තියෙනවා වරදන්න කරමු චෝදනා කරගන්න කවුරුන් චෝදනා කරු වෙන දේ තියෙන දේ වෙයි බොරුවක් කියන ඉවර වෙලා ඒක කරේ නැහැ කියලා උඩත් එක දින දෙ දෙන්නට එකම දෙය වෙන්නේ කිව්වා කාලයක් අතේ ලැබුණා මොකද මේ අජරු දැම්ම 100යි කියේ බලන්න කවුද අන්න මරු කට්ටිය ඒ ඔක්කොම බුදුහාමුදුරුවෝ වැදගෙන දැන් මුලදී මොයි වගේ දයක් කරනවද 10000 යනවා අයින් දෙක නැහැ කියලා ආරංචි වෙනවා වැදගෙන ඒදේ මිනිස්සු තමයි ඒ රජවරු සිටුවර වැදගෙන ආ මෙලිසර් බාගතුනා මෙලිසර් ඒගල් ස්ටෝරිස් දිනා
ඊළඟ කළු අංශු දු කරන්න තියෙනවා ලොකු වෙච්ච වල පොඩි කරන්න තියෙනවා ඔක්කොම තියෙනවා ওই සෑම ස්ටෝරි එකක්ම මොහය වැඩි කරන නිසා එකකට අඩු කරන්නේ මේ බුදුහාමුදුරුවෝ මේ වචන විතරයි අර අන්ධකාරය පලාමු කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු වචන වලින් මොකද වෙන්නේ අවිතු අතර කැලිල උඩට යනවා අනිත් වචන වල එන්නේ තවත් ලස්සනක්
දුන්නේ මොකද්ද ෆොටෝ එකක් ගහගත්තු පාට් බයි පාට් මොකද්ද ඇහ ගලවලා කෙස් ටික ඔක්කොම ගලවලා ෆොටෝ එකක් ගහනවා හව ගලවලා ෆොටෝ එකක් ගහනවා එනවා හදවත ගලවලා ෆොටෝ එකක් ගහනවා මේ බඩවැල් ගලවලා ෆොටෝ එකක් ගහනවා ඇට ගන්නු ගලවලා ෆොටෝ එකක් මේක ඇතුළේ තියෙන ලෝද ෆොටෝ එකක් ගහනවා ගහන කිසිම ලස්සනක් නැතිද කවුද ආව කියලා කමෙන්ට් එක බලපන් මගේ හાર્ට් එක බලපන් මගේ ටීත් මම බලපන් මගේ හැයා බලපන් මගේ මියමුදු කවුද වෙන්නද කවුද කවුරු වෙන්නද බලන්න මම පුංචි කාලේ බලන්න මම බිග් ගර්ල් එකක් ඇටි බලන්න මම වෙඩින් එකේ හිටපු ඇටි එනිසා අපි ඉන්න තැන මොකද පිස්සුවක් ඒක උදාහරණ දෙන්න උම්මත්තක ලෝකයක් මොන ලෝකයක්ද පිස්සු හැදිලා තියෙන අර වෙරෝනිකා ඩයස් කතාව වුණනේ වෙරෝනිකා ඩයස් යාන ගිරා අඳුර ගහලා මට ටිකයි මට ටිකයි කිව්වත් තාත් කිව්ව ටික විතරයි මම වෙරෝනිකා ඩයස් කියලා වෛද්‍යවරයෙක් තියෙනවා එයා මොකද එයා ගාවට ඉන්නේ කවුද මේ පුතන් ડોක්ටර්ස්ලා ඉංජිනේරස්ලා එතන ගියා මහාචාර්යවරු ආචාර්යවරු රාජකීය පඬිත හාමුදුරුවරු එරොනිකා ඩයස් තාවත් හැමතිස්සෙම කියන්නේ මට මෙලා හරි අමාරුයි ස්ට්‍රෙස් මට ડિප්‍රෙෂන් මට හරි අමාරුයි මොකද මට බෙහෙත් ගන්නදී එරොනිකා ඩයස් හම්බෙන්න කිසිම ලෝකේ වැදගත් දෙයක් සමත් මිනිස්සු කවදා සම්පූර්ණ කතා කරලා එරොනිකා ඩයස් අර ජීවිතේ මැද සමිති පිසා මොන කොටියද පිසා මොනට ගියා ඔයා කාල දාවේ ඔයා බීල දාවේ ඔයා නිදා ගන්න නැතක් කොහොමද පිසෝ වෙරෝනිකාස් වන්නාවෙන්න වා සතුටින් ඉන්න වා කාලයක් අනාගතයේ කිසිම දෙයක් පිස්සු කතා කරන්නේ වෙරෝනිකාස් හිතනවා එලියා උට පිස්සුද උට පිස්සුද කාට පිස්සු කාට පිස්සු වෙරෝනිකාට කල්පනා කරනවා එලියා උට කිසි සතුටක් නැහැ උට පිස්සුද මුට පිස්සු මොන් කියන මොන් පිස්සෝයි කියලා මොන් කියන මොන් පිස්සෝයි කියලා धर्मे මේක මගුල් ගෙදරට ආත් මේක මල ගෙදරට ආත් මේක මොකද්ද බලපන් කිසිම පන් එකක් තියෙනවද කියලා එහෙම කියවෙන්නේ දැන් බලන්න නම් පිස්සු වැඩිලා බෙහෙත් ගන්න ඕන මනෝ වෛද්‍යවරයෙක් හම්බ වෙන්න මනෝ කොමුණානි ඔව කලතර බන්දලාගාර ගතුනාට පස්සේ මොකද වෙන්නේ ඒ රකාර වලට දැන් මම දැන් මේ රකාර වලට ආවනේ ඉස්සත් කට්ටිය කැරම් ගන්නවා හොමි ගන්නවා දාන්න දිනවා මං කොහේ ඉන්නේ පෙරලා යන සිස්ටම් එකක් මම දාන්න උ ඔක්කොම නතර කළා කොහොමද යන්නේ කොහොමද යන්නේ මකෝ මම්බල් කියලා දෙන්න ඊළඟ මොකද මමත් ඉස්සර කැරම් ගහුවා හොමි ගහුව දෙක වෙලා මම මාතේ ෆුල් පිට මං ගිහලා බෑග් එක තුනේ මං ඇලෝඩි වල මකෝ මම දාන්න මේ ග්‍රේම් පෙරලා යන සිස්ටම් එක උනික මට අහස කියන්න පුළුවන් කියලා ඔක්කොම ජම්බු
රඹුටා පළතුරු කොහොම වටේ ඒ
කැමෙන් 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 මරණය ගෙදර තියා ගන්නවා. බක් යා මරණය පස්සේ අල්ලපු ගෙදර කෑමක් දෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අල්ලපු ගෙදර බීමක් දෙනවා. අල්ලපු ගෙදර ඕමියක් ගහනවා. ඒ ඔක්කොම ගන්නවා. ඕස්ට්‍රේලියාවේ ඉඳලා බලන්නත් යනවා. දැන් ලංකාවේ වගේ මෙහෙට බලන්න ගිහිල්ලා සමීපතේ වටල එන්න පුළුවන්. සතිපට්ඨානේ CD එකක් දාලා තියෙනවා. දැන් අමුතු වෙන්න CD දාලා තියෙනවා. ඒගොල්ලෝ කතාව මෙයා ඉස්සර හිටපු හැටි බලන්න හරිම ලස්සනයි. මරුණා තාම වයස පේන්නේ නැහැ නේද? එයා මිනිස්සු කතා. එතකොට දැනට අර යථාර්ථය අවබෝධ කරගන්න ආපු කැඩිෂනල් එකේ ඉතුරුට තියෙන මොකද්ද? වෙන ගෙදරකට ගිහින් වෙන ගෙදර කැම දෙන්න ඕනේ. ඔක්කොම විස බීජා අයින් කරලා ඕමිලින් ගහලා යනවා. තමන්ගේ කුසිය කැම දෙන්න පුළුවන්. නැත්නම් පුරුද්ද තියෙන පුරුද්ද ඒක කරගහගෙන යනවා. තමන් වෙන ගෙදරට එතකොට ඒකද සතිපට්ඨානේ කතාවෙන්නේ මොකද්ද? ඒකෙන් දැන් ඇවිල්ලා පොළොව කරලා ලව් කරන්න පටන් ගන්නවා. දැන් දැන් මරණයට පස්සේ දැන් දැන් පුතා එනවා, දූවේ පුතා එනවා, යාළුවගේ යාළුව වෙනද? අරේ මැරිලා පුතේ එක වෙනවයි කියලා තේරෙන්නේ මෙහේ ප්‍රයාස පටන් ගන්නවා. අම්මම ඔබට බැරි කොයිද? ඔය එතන හම්බුනේ මලගෙදරදී හම්බවුනේ. ඒ රාගයේ කියන බයාලක දෙයක්
තරා සාමණේර මහත්මයා සිය පුරුදු සතිපට්ඨාන පුරුදු කරේ නාසී වාදයේ වාදයේ. උන්වහන්සේ රාග අධිකයන් උන්වහන්සේ දරගත්තා. දරගත් නිසා හිතුවා මේ කියොත් මේ මිනිසුන් දෙකිට ගෙදර යන්න තමයි වෙන්නේ. මම යනවා මලසෝරට කියලා. ගුරුවරයාට කියලා මලසෝරට භාවනා වැඩන ආකාරය කියන නිමේ අර සෝරට යන්න. ගියාට පස්සේ මොකද වෙන්නේ? ගෙදර පිලිස් කරා මිනිස්සු ලස් එක මැරිච්ච තරුණ කාන්තාව. එහා අමුදුර බැලුවා. මැරෙන දවසක් ගත වෙච්ච. Very beautiful. හරිම ලස්සනයි. ඒ සාහිත්‍යාසි විතරෝ සෙස් කරන්නම හිතෙන. දැන් රාගය දැන්න පිච්චෙන. උනාසේ දත්ත පාගෙන ඉතර එහෙම හිතේ තොඳලා මේවා මේවා කියලා ඒත් එන. උනාසේ අර ඊට කලින් කමටහ මතක් කර කර ඉතර. ඒත් එනවා රාගය. අයිත කමටහ මතක් කර කර ඉතර ඊට කලින් අනිත් අනිත් පළවෙනි දියා බල බල ඒ දියා බලනකොට මේක කියනවා. අද උනාසේ ගේම් එක දිගින් දිගටම අනිත් පළවෙනි දියා බලන එක දියා බලන තමන් දියා බලන දිගින් දිගටම හිත ඇදගෙන යන මානසිකාරය. එක්තරා අවස්ථාවකදී රාගයෙන් වද කවදාවත් හටගන්න දෙයක් නිරුද්ධ වෙනවා. උන්වහන්සේ ඒ රාත්‍රියේ මරහත්වයේ සාක්ෂාත් කරනවා. ඒ තේර ගන්නවා කියන්නේ මගේ රාගය දිහා බලන් මට මහා බයක් වෙනවා. මොකද මලස වලට ගෙනත් තව මලමිණියකත් එකටත් මට රාගය. මේ සිතේ කැත බලන්න මලමිණියට ගෙනාවු මොකද්ද? මම මලස වලට ගෙනාවු මලමිණියත් එක්ක මට මත් දිගින් දිගටම මහයිසර බුදුසසුනන් වහන්සේ දේශනා කරන අවසීවතකේම වැටුණා. ඒත් මට රාගය මොකද? මං දිගින් දිගටම ඉසිවරු බුදුහාමුදුරුවෝ කවඩාට මොකද? ඒත් රාගය මොකද? මං දිගින් දිගටම බුදුහාමුදුරුවෝ ඒ ධර්මයේම මොකද කරා? මේ ධර්මයේ ආශ්‍රය බලන්න. එච්චර රාග අධිකවම නිකලෙස් මිනිස්සේ පොඩපත්. ධර්මයේම ආශ්‍රය රාගය නේ. ධර්මය නොවන නිසාමයි රාගය බලන්න. එතන ධර්මයේ තියෙන දුර්වලතාවය මේ රාගයට දිනන්න බැරි වුණා ධර්මයේමයි දැන් නැහැ. එනිසා ඒ ආව තේරගා ගන්න විදියට සදාහන් කර දිනවා. එනිසා පිටතට පොඩු යා ගන්න අවශ්‍ය ඇට අට්ටික සංකලිත මහසුන ආයි ඒ විදිහටම කියන ඇට සැකිලේ නහර වැල් ඉගින් ඉගෙන වෙන විදිය බලන්න කියලා එනවා බුදුහා මේ කාලේ මලමිණිය මෙහෙමයි මේ කාලේ මෙහෙමයි මේ කාලේ මෙහෙමයි පොදු දානක් ගියා මෙහෙම ඔළුව වෙන් වෙලා අතපය වෙන් වෙලා අත ඇට කට වෙන් වෙලා බලාගෙන බලාගෙන යනකොට මොකක්ද තේරෙන්නේ? ඇත්තටම මේක නේද ජීවිතේ. ඇත්තටම මේක නේද ජීවිතේ. අභිජ්ජේ බොරුවද බොරුවා කියන දුක්ඛින්දා විසත් ඇත්ත බලලා සතුටුනේ. බොරුව රසවත්. අපේ වැඩි කල් අවශ්‍ය ඇත්ත නිහඬයි. ඇත්ත නිසලයි. හැබැයි ශක්තිමත්. බොරුව රසවත්. කිසිම සතුරාක් මනුස්සයෙක් ලැබෙන්නේ එන්න ප්‍රශ්න වැඩි වෙනවා එන්න දුක වැඩි වෙනවා එන්න කම්පටු වැඩි වෙනවා ඇත්ත නිහඬ ඇත්ත නිසලයි හැබැයි අවබෝධ කරගන්න හැම වෙලෙම ශක් එනිසා පිළිතුරේ ඔය ආකාර සිය බිඳු වෙන ක්‍රම 14ක් තියෙනවා කීයක් තියෙන ඇත්තම සතිවට්ටාන විස්තර කරන්න බෑ මේ කයි සතිකයි කියලා ඔබ මේ කල වශයෙන් මේ පිළිතුරට කියන්නේ මේක හරියට විස්තර කරනවා නම් දවස් මේ 10 විස්තර කරන්න දවස් අඩුම දවස් 14ක්වත් ඕන හරියට කියලාද එකට එක ගන්න එතකොට ඔ මේක මේ භාවනා කරන උදාහරණ නැද්ද දවසේ ඒ නිසා පිළිතුරේ ඔය ආකාර ඊළඟ උදාහරණ දේශනා කරනවා තවත් ක්‍රමයක් තියෙනවා ඔයි 14 ක්‍රමයක තවත් ක්‍රමයක් මොකද තවත් ක්‍රම එක තමයි ඉත මිනිස්සෙක්ට ජීවිතේ හොඳටම දැනෙන දේ අර කසාය ඇරි මොකද තිත්ත වගේ මොකද වේදනාව මොකක් දැනෙන්නේ අන්න බුදු දානවා කියන්නේ මෙන්න මේ සිය ගන්න ඉතන වේදනාව අනුමුණ කරලා ඒක සිය පිළවයි ඒකට කියන්නේ මොකද වේදනාවු සියෙන් වේදනාව දිහා බලන ඉතන මොකද සැප වේදනාව උපදිනවා පොඩ වේදනාවක් උපදින්නේ ඊළඟ දුක් වේදනා ඊළඟ
අදුක්කම සුඛ වේදනා උපදිනවා. ඊළඟ කායික සුඛ වේදනා කාය නිසා වේදනා උපදිනවා. ඊළඟ මානසික නිසා වේදනා ওই මොන වේදනා කැතර අනිත්‍යයි අනිත්‍යයි කියලා බලන්න. දැන් මේකට සුඛ වේදනා කා තියාගන්න පුළුවන්ද? වෙනස් වෙනවා. දුක් වේදනා තව තියාගන්න පුළුවන්ද? වෙනස් වෙනවා. ඒ දෙක අතර තියෙන අවස්ථාවක් කව තියාගන්න පුළුවන්ද? වේදනාව පිළිපිර බලන්න. මොන දේකටද වෙනව? වේදනාව ජීවිතේ මාර්ගය. එතන මේ පිළිතුර අවබෝධයක් වෙනව. කවදා සැප වේදනාව රඳව ගන්න ලැබෙන්නේ? එතන වේදනාව කියන වර්තමානයේ ඉඳලා අතීත වේදනාවක් කල්පනා කරලා වැඩක්? අනාගත වේදනාවක් කල්පනා කරලා වැඩක්? වර්තමානයේ වේදනාව කියන සිහිපත්. සිහිපත්. මොති මොකට අරමුණේ නරඹන වේදනාව? ජීවිතේ වෙනස් හදලා දාන්න. අපිට ඕන විදිහට වේදනාව වාත්වන්න හේතු නිසා උපදින හේතු නැතිවීමේ ඔයා ගන්න වේදනාව ගැන සිහි පිටවා ගන්න. එතන කය ගැන සිහිය නැත්තම් කාය වසනා වඩන්න පුළුවන්ද? එහෙනම් කය ගැන සිහිය වාත්වලා දෙක සතිය. සතියමයි බලන්න. ඊළඟට වේදනාව ගැන සිහිය නැත්තම් වේදනාව ගැන බලන්න පුළුවන්ද? දැන් සිහියමයි බලන්න. සතිය ගැන තේරුම් මොකද්ද? කුසල පක්ෂය මතක් කරවන සමහර. එතන වේදනා කය ගැන මතක් කරලා දෙන්නේ සිහිය. වේදනාව ගැන මතක් කරලා දෙන්නේ සිහිය. ඊළඟට කියනවා පිළිතුරු. හිතාන් වසනවඩ වසනාද? හිත ගැන. බුදුරජාණන් 16 ආකාර විස්තර කරලා දුන්නු හිත ගැන මොකද්ද? හිත සරාගී සිතක්. ඒ කියන්නේ මොකද්ද? රාගී සයිත සිතක්. විතරාගී සිතක්. දේශය මුසුවේ ඒ කියන්නේ රාග ඒ කියන්නේ මොකද හිතන කියන්නේ? හිත ලෝභයත් එක්ක එකතු වෙලා හිත දේශයත් එක්ක එකතු වෙලා හිත ලෝභයෙන් වෙන් වෙලා හිත දේශයෙන් ඒ වෙලාවේ ඒ කායිකසිකත් එක්ක හිත පාවිච්චි කරගෙන බලන්න මේ දේශයිකසික ගන්න දේශයිකසික කියන්නේ හිත දේශයකට එකතු වෙච්ච එක රාගසයිකසික ගන්න රාගසයිකසික මුලා වෙච්ච එක ගන්න ඒක උද්දච්ච සාගත හිත දිනවනේ උපේක්ෂා සාගත උද්දච්ච හිත මුලා වෙච්ච එක කියන වාක්‍ය ඔය විදියට බලන්න කියලා සිතන බලන්න මොකද වෙන්නේ? සිතෙන් සිතට වෙනස්. සිතෙන් සිතට නර වෙනවා. මේ හිත කවදාවත් තමන්ට ඕන විදිහට වාතාවරණ ඒක අවබෝධ වෙනවා. ඒ අවබෝධ වෙන කාර්ය සිත ගැන සිහිය බලන. මේ සිත වගේ කියලා ගන්න බෑ. අරමුණේ කරුණට දේශයත් එක්ක චෛතසිකෙන් චෛතසිකයට හිත වෙනස්. දාන පාට නනුව හිත වෙනස්. රතු පාට දැම්මොත් වතුරට රතු පාට. නිල් පාට දැම්මොත් නිල් පාට. කහ පාට දැම්මොත් කහ පාට. ඊළඟට කොළ පාට දැම්මොත් මොකක්ද දාන්නේ? එහෙනම් හිතකට තේරෙන හිත මේ තමන්ට ඕන විදිහට බාර ගන්න පුළුවන් දෙයක් හේතු නිසා උපදිනවා. ලෝභය නිසා හිත ලෝභසහිත වෙනවා. දේශය නිසා දේශසහිත වෙනවා. රාගය නිසා රාගසහිත වෙනවා. අලෝභය නිසා අලෝභසහිත වෙනවා. අද්වේෂය නිසා ඒ විදිහට පිරෝලේ පාටි පාටි වලස් වෙන විදිහ බලන්න. ඕන එක මොකද්ද? චිත්තාර වසන. මොන වසනාවද? දැන් ලංකාවේ තියෙන චිත්තාර වසනාව අර්ථ කරලා තියෙනවද? පුරුදු කර කරලා තියෙනවද? ලංකාවේ තියෙන චිත්තාර වසනාව පුරුදු කර මෙන්නේ තේ ඉන්න රැය කලින් ක්‍රමයක් තියෙනවද? ඒකනද මේ වේදනාවන වසනාව පුරුදු කර කොයින් කා සෙන්ටර් වල. මේ කොයින් කා මෙන්නේ සෙන්ටර් වල ඒගොල්ලෝ ගන්න වේදනාව. එතකොට ලංකාවේ තියෙන චිත්තාර වසනාව සිත ගැන පුරුදු කරන සිය පුරුදු කරන ක්‍රමයක් උගන්වලා තියෙනවද? පොතල තියෙනවද? පොත්වල සතිපට්ඨාන පොත්වල ප්‍රායෝගික කරන දේවල් තියෙනවා. ප්‍රායෝගික කරන ගෙදරක් තියෙනවා. අපි ධර්මයේ තියෙනවා. මොකක්ද හිතාර වසන? උගුත් දැන් තම ප්‍රතිපල. හැබැයි ලෝකෙට පෙරගාගෙන යන තමයි අපි බෞද්ධ. අපි බෞද්ධ. අපි රියල් බුද්දිස්. අපි රියල් බුද්දිස්. උඹල ඔක්කොම ධර්මයේ දන්නේ. උඹල ඔක්කොම ධර්මයේ දන්නේ. සක්‍රදේව කිව්වලු ලංකාවේ තමයි සාසනය. සක්‍රේම වැරදි. එනිසා සතිපට්ඨානෙ කොහෙද සාසනේ එතන? සතිපට්ඨානෙ කොතනද සාසනේ? එතන. සතිපට්ඨානෙ කොහෙවත් නැද්ද? එතන සාසනයක් නැහැ. ඒ. සක්‍රදේවෙන්ද එහෙමයි කියලා යන්න පුළුවන්. ඌ වරදින කියලා කියනවා. ඇයි? ලංකාව කොතනද සාසනේ එතන? උඩ බලන්න. මොකද්ද කියන්නේ? සතිපට්ඨානෙ කොතනද සාසනේ? එතන සතිපට්ඨානෙ පුරුදු කරන්නේ කොහෙද? සාසනේ. එතන අයිති දෙකක් නැහැ.
බුරුම රකින්නයි කියලා කියලා උට රටතිල ලංකාවේ කියලා ආරම්භයේ ලැන්ඩුවල් ලැන්නේ බෝඩු දෙයක් කරන්නේ. ඒක දැන් ඔබ දැන් මේ මාසේ ගත කරේ කොහොමද කියලා ඇත්තමස්
මාධ්‍යම ප්‍රතිපත්තාව ඉවරයි. එහෙම අතින්නේ. එහෙම ඇතර වැඩක් නැහැ. දැන් දැන් කියලා එයා කරගත්තද එයා. තමන් කරගත්තද තමන්. ඒ නිසා එහෙම කරන්න ඕනේ. ඒව තමයි තමන් ඇතර මේක තියෙන්නේ. ඔය සංසාරේ කො හවුරුත් මේ නොකියපු කෙනේ නැහැ. යෝගේ කියාවි. ඔක කියන හොයලා වැඩක් නැහැ. ඒක තමන්ගේ මාඩුවේ කරගෙන යනවා. කන්න හම්බ කරලා දෙනවා කාපන්. අයිත් මම මාසේ යනවා කියලා හම්බ කරලා දුන්නා. ඒක තමයි තමන්. ඒක තමන්ට ඩියුටි එක බහැර යන්නේ නැහැ කියලා පණිවත් නැහැ. ඒකත් කරලා තමන්ට එතකොට තමන්ගේ යුතුකම කරලා නිදහස් දෙන්න නැත්තම් දැන් මොකද කරන්න තියෙන්නේ? කරන්න තියෙන්නේ තමන් දැනගන්න ඕනේ ඊට පස්සේ මොකද කරන්න ඕනේ කියලා. මම කියන්න ඕනේ පොදම දේදර දෙන්නව සතිපට්ඨාන ආරම්භ පුරුදු කරන්න යනවා ලේසි. එතන බකට් අදින් නැහැනේ. ඒ අය දෙන්නව යනවා ලේසි. පස්සේ වෙන්නේ නෝණ යනවා මහත්තයිට දෙන්නේ. නෝණ කැමති යන්නේ. මහත්තයිට තාන් ගත් ඉඳලා බලයන්. තාන් ගත් කලයන්. මහත්තයා කැමති යන්නේ. නෝණ කියන අපෝ බෑ දරුවන්ට කන්න දෙන තවසේ මොකටද මම බෑන්නේ? තවසේ නේ හනිදාස් වෙන්න දෙන්න බෑ. එහෙම වුණොත් ඉතින් සංකේත මෙහෙම ඉඳන්නේ මොකද? ඔබම ගාන හරි වරද්දපු එකේ ප්‍රතිඵලය තමයි වෙන්නේ. ඔබ ඉස්සර බිරිඳකට හරි ඔස්තර මහත්තයෙක් හරි ඔබ යන්න දීලා නැහැ. දැන් ඔබට මේ බාධාව එයත් එක තරහ හරි වැඩක්. තවම කරන බාධාවයි තවන්ට එන්නේ. දැන් අපවරණ ධර්ම මාර්ගය යනකොට විස විස කියනනේ. ඒක හොඳයි අපේ. අපි යන හදනත් අපිට විස විස ගෙදර තමන්ට සතිපට්ඨානේ වඩාගෙන අනිත් අය උදව් කරන්නේ නැත්නම් ඒක අනිත් කෙනාගේ වරද නෙවෙයිවත් තමන්ගේම මිස්ටේක් එකක් වෙයි. එහෙමනම් එතන ධම්මාන පස්සනවා. ඒ කියන්නේ ධම්ම කියලා කියන්නේ සිතුවිලි. මොනවද පිටතුනේ? සිතුවිලි. මොනවද සිතුවිලි? පළවෙනි ධම්මාන පස්සන පංචමී වරණ බබ්බේ. මොකද්ද? පංචමී වරණ කියන්නේ? කාමදා. ඊළඟ ඉපදුනා නම් දැනගත්ත මේක තියෙනවා කියලා. ඊරාසේ ඊට පස්සේ ලෝභය උපදිනවා. මෙන්න ලෝභය දැන් හිත නෙවෙයි අල්ලන්නේ. මොකද හිතේ තියෙන සිතුවිල්ලයි අල්ලන්නේ. සිය දැන් අල්ලගන්නේ කවුද? සිතු විල්ල. ඊග ඔන්න යා කාට හිතේ උපදින අකුසල් මෙන්න මේ අකුසල් සිතුවිලි ටික ගැන සියෙන් කියලා ඒක පළවෙනි ධම්මාණු පස්සනා. දැන් බලන්න කය ගැන බැලීම කය අනුපස්සනා. වේදනාව ගැන බැලීම වේදනාව පස්සනා. හිත ගැන බැලීම සිතුවිලි ගැන බැලීම කියලා චතුරාර්යස. මොනවද? ආරස්ථාංගමාල් කියන සිතුවිලි වෙන මොකක්ද? චතුරාර්ය සත්‍ය කියන එකක් බෙදලා පෙන්නන්න පුළුවන් ලස්සනට. ඊළඟ මොකද? එයා හරි සිතුවිලි ඔයාලා ධම්මාන පසරා කරන ආත්ම. ඊළඟ අර රූප ලෝකයේ සද්ද ලෝකයේනේ කියලා ලස්සන විතක්ක ਵਿਚාර දක්වා තියෙනවා. ඒ තරම් මට ඒක පාලිය හරිම ලස්සනයි. ඒ ඒ වගේ සාපේ නතර ඒ කියපු දේ ජීවිතේ ගත්තොත් ඊට වඩා ලස්සනයි. ඒ නිසා එයා ගන්න ධම්මාන සිතුවිලි ගැන සිතුවිලි මේ මොහොතේ සිය මොහොතක් ඉන්නේ. දුවන්නේ
මොහොතක් සීයේ දුවන්න. මොහොතක් සීයේ අසර සමාන කවුද කියලා දන්නේ? ලොකු කමක් නැත්, පොඩි කමක් නැත්, සමානත්වයක් කිසි දෙයක් මොහොතක් සීයේ. මොහොතක් සීයේ. මොහොතක් සීයේ. වර්තමානයේ තියෙන අතීත අනාගත කවුරුතුරුත් විතරයි.
නම්බේ ලෝකේ තියෙන මෙතන. එහෙනම් ඔබට වර්තමානයේ තියෙන නැත්නම් ඔබ ලෝකේ එතනයි. ලෝකෝත්තර. ඒ කියන්නේ මොකද්ද? ඒක සම්පූර්ණ ධර්මය. ඒ කියන්නේ උහතක් සියෙන් ඉඳගෙන හම්කිසේ මොකටද ළඟලා තියෙන්නේ? නිවන ළඟයි. මොකද ළඟයි ඉන්නේ? භාවනා කරන සෑම මිනිස්සෙම නිවන ළඟයි. ඔයින බැරි වෙලා ප්‍රියවත් වර්තමානයේ මේ මොහොතේ වීඩියෝ මොකද වෙන්නේ මේ මොහොත කියලා දෙයක් නෑ ඔබට ඒක බුදුහාමුදුරුවෝ කියන්නේ මොකද අතීතයන් ආගමයේ ඒක අතන වර්තමානයේ විදර්ශනා කරන්න කියන්නේ නැත්නම් මේ මොහොතේ ආසන්න වීමට ඇලෙන්නේ මොකටද ඇලෙන්නේ මේ මොහොත ආසන්න වීමට හරි බලවත් මේ මොහොත ගොඩක් බලවත් මේ මොහොත ආසන්න වීමත් බලවත් ඒ බලගත් බවට ඇලීම වළක්වන්න බුදුහාමුදුරුවෝ කියන මොකද්ද මේ මොහොත විදර්ශනා කරනවා එතකොට ඔබ සත්‍ය වශයෙන්ම වර්තමානයේ පැමිණි ප්‍රතිය ඔබට විදර්ශනා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ විදර්ශනා වේවා සියල්ල තියෙන්නේ නිවන් දකිනවා නිවන විදර්ශනාව නිවන කිසිම විදර්ශනාවක් නෙවෙයි ඒ සියල්ල තියෙන්නේ හිත මේ ත්‍රිකාලයේ විදහස් වෙනවා විතරයි විදහස් වුණාට පස්සේ අයිති විදර්ශනාවක් ඕන ඒක රහතන් වහන්සේලා දෙයක් කරන්න කියලා දෙයක් කරන්න දෙයක් නෑ ලෝකෙින් එතර වෙලා ඉන්නේ ඒක ප්‍රමේ භාවනා කරන සෑම මිනිසෙකම ඔහු නිවන අතලන්නේ ත්‍රිකාලයේ යන සෑම මිනිසෙකම ඉවලේ ගොඩාක් ඒක තම දුකයි වාදීතනකට වර්තමාන අරමුණු කර කර ඉන්නවා කියන දුකින් නිදහසෙම ගොඩාක් දුරයි වර්තමානින් මහන්සි වෙනවා කියලා කියන්නේ නිවන අතලන්නේ දැන් මාර්ගසි තොල් මම ගාබැහැ දෙන්න දෙන්න දැන් මේ විරුද්ධ වෙන විඥාණයට පිළිගන්න දෙන්න නැතුව යනවා එක විඥානයේ පිටලා තී තරමුණ එක විඥානයේ පිටලා නාග තරමුණ එක අර වර්තමානයේ කියන අරමුණ ওই තුනමයි මේ පිටාන නැත්තම් විඥානම අනිදස්සන ඒ කියන්නේ අනිදස්සන පිටාන තරම් නැති ඒ ධර්මික මෙච්චර යථාර්ථය තේරෙන්නේ කවුරුන් මේක කරලා නිදහසෙන් නැත්තම් මොකද he is don't ඔබ අනාගතයේ මේක නිදාසෙ නැත්තම් he will be dog ඔබ අනාගතයේ අතීතයේ ඔබ පූර්වයෙන් කළා අතීතයේ ඔබ පූර්වයෙන් නැත්තම් නැත්තම් he is foolish අනාගතයේ මේක කරන්නේ නැත්තම් he will be foolish ඔබ දැන් ඔබ මම ගියාට පස්සේ කතා කරන්නේ ඕකෙම කියාද ඒ නිසා පිටුනේ මේ ආකාර මෙච්චර ලස්සන බුදුහාමුදුරු පෙන්නලා තියෙනවා මෙච්චර මෙන්නලා තියෙන ලස්සනට මෙච්චර නිදාසී අතර ගලලා තියෙනවා නලගාවට ගලලා තියෙනවා හදවතට කිට්ටු කරලා තියෙනවා තමන් මේකට මහන්සි වෙන්න නැත්තම් බුදුහාමුදුරු කුමක් කරන්නද බුදුරජාණන් වහන්සේ කියන්නේ මම මහණෙනි සාස්ෘවරේ පසේ කියන්න ඕනේ අවකතා කිසිවක් පාඩු නැතුව කියලා තියෙනවා කිසිම දෙයක් අඩු කරලා සාස්පුවරේ තමගේ ගෝලයාට හිතාන කම්පීනා කිසිවක් අන්නේ කොමන කියලා තියෙන මහලේ හැබැයි ඔබ වෙනුවෙන් මට නිවන් දකින්නේ මම මඩ පිට කරගත්තා අත් දීපා කියන අත් සරණ නොඅඤ්ඤ සරණ මම වට දුපත හදාගත්තා මම මට සරණ හදාගත්තා වෙන කෙනෙක්ට සරණ යන්න එපා නොඅඤ්ඤ සරණ එහෙමයි බුදුහාමුදුරුවෝ එහෙමනේ අසාර කතා කිව්වේ දුපත කියන්නේ මොකද්ද දැන් අපි පිනතුනේ ඔයාලේ මුද කර ගිහිල්ලා වටුණා පස්සේ අපිට ගොඩ වෙන්න යන නම් තියෙන එකම තැන මොකද්ද? දුප්පත්. අපි මේ සංසාර මුද වැටලා දඟලන මිනිස්සු. අපිට දැන් දුප්පතක් වට ගොඩ වෙන්න. ඒතකොට මේ අපි කමකාව ඒ සංසාර සාගරේ වැටලා අපි ගොඩ කරන්න කවුරුවක්වත් නැහැ. එහෙනම් අපිටම තමයි පින ගන්න වෙන්නේ. ඒ අත දීපාගය ඔබම වට දුප්පතක් අදාගෙන ඔබම වට අයිලන්ඩ් එක හදාගන්න. අත සරණ ඔබම ඔබට සරණ කරගන්න. ඔබම ඔබට පිළිහිඩ කරගන්න. නොඅඤ්ඤ සරණ වෙන කෙනෙක් ගැන බලාපොරොත්තු තියන්න එපා. මොකද වෙන කෙනෙක් ඔබට පිළිහිඩ වෙන්න බෑ. ඔක්කොම ඒ සාගරේට වැඩිච්ච අය ඔක්කොම දුපතක් වෙන අය. ඒ අය ගොඩ වෙන විදියක් දන්නේ නැතිකොට ඔබට පිළිහිඩ වෙන්නේ කොහොමද? ඒ නිසා පිළිතුර තව කෙනෙක් සරණ යන්න එපා. මොකද එකම පිළිහිඩ තියෙන බුදුහාමුදුරුවෝ වචනයයි බුදුහාමුදුරුවෝ ඒ එතර වෙච්ච අයගේ වචනයයි විතරයි. එකම පිළිහිඩ ඒ වුණත් ඒගොල්ලන්ට ඔබ වෙනුවෙන් පිළිගන්න ඒ
එයාට කොයිද පීනන්නේ. ඒගොල්ලන්ට කියන්න පුළුවන් දුපතක් තියෙනවා. පීනපා නංගියේ පීනපා ගාමකේ මෙන්න මේ දිසාවේ දුපත තියෙනවා. අනිවාර්යෙන් ඔබට නිදහස් වෙන්න පුළුවන්. හැබැයි ඔහුට ඔබ බලෙන් පීනවන්න එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මහණෙනි මම මාර්ගය කියා දෙන්නම් පමණයි මට ගොවිගේ මාර්ගය යා තථාගතයන් වහන්සේ ඉසේ ප්‍රකාශ කළේ නම් අපි කොහොමද ඔබ ඉතර කරන්නේ අපිට අනාවරණ ඥානදීන සර්වඥතා ඥානදීන කාර්යවත් එහෙම දිනවද එහෙනම් ඔබ කවුරු හරි පිට කරගත්තොත් ඔබ ඔහු ඔබ ඉතර කරාවි කියලා විශ්වාස කරොත් ඒක කිසි දිනක සිද්ධ වෙන්නේ නැහැ ඔබව සතිපට්ඨාන වඩන මහසීතු ඔබව සිය බිනවා ගන්න මහසීතු එක්ක ඉඳාවි එක්ක අඩන්න දෙකේ කැමති විදියට මොකද ඔබම ඔබේ සැකසලා ඔබම ඔබේ නිවන හොයාගන්න ධර්මයේ සම්දික්කයි ධර්මයේ ආකාරිකයි මේ මොහොතේ යමක් කරන්නේ නම් මේ මොහොතේ ප්‍රතිඵල ලැබිය හැකියි ධර්මයේ ධර්මයේ ආකාරිකයි හංගගත්තු කිසිම දෙයක් නෙගේ නෑ නිවන හංගල දෙන එක නෙවෙයි එලිපිට වටිකව මෙන්න මෙහෙම නිවන් දකින්න කියලා බුදුහාමුදුරුවෝ. ඒ නිසා අපිට ධර්මයේ සම්දික්කයි ධර්මයේ ආකාරිකයි. ඒ නිසා මේ පිළිතුරු මේ නුඹ ඉතිරි කාලය හරි නිර පරාදී තණ්හාවට පාර කරනවා. තණ්හාවට දාසේ ලබ වැඩකාරයෙක් වුණා. ඔබට කිසිම හවුලක් නෑ. ඔව් ඔබේ වැඩ අරගෙන 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 ඔබ විලාස කරලා දාන්නේ අවුමද. ඒ නිසා පිළිතුරුනේ උත්සාහ කරන්න. වීර කරන්න.
තෝරගත්තොත් අත්තර ප්‍රතිඵලය තවම තේරුම් ගන්න. මේ පැත්ත තේරගත්තොත් දුක, මේ පැත්ත තෝරගත්තොත් ඒකට උදව් බලා පින්නවා. යන්න කියොත් යන විදියට කියොත් ඉවරට ඉවර. උඩට කියොත් නිදහස්. ඔය කර විදියම තේරුම් ගන්න. ඒක අපිට බාධ්‍ය. කවුරුහරි සියෙන්න මුරුදු වෙනවා. ඔව් කාටවත් පද හදයිද? ඔව් කාටවත් වැරදි හොයයිද? ඔව් කාටවත් චෝදනා කරයිද? තමන්ගා මෙච්චර පව් කාකන් දියාවේ අනිත් කෙනට චෝදනා කරන පට පවන්නේ. ඔව් ඉසරදේට සරුදේ කියයිද? ඔව් සරුදේටමයි සරුදේ කියන්නේ. ඉසරදේ ඉසරු. කාටවත් චෝදනා කරන්න ඕන උඹනාවක් නැහැ. ඒ ඕඩර් මේ මොහොතේ සීන් ඉන්න වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා ඔය ඔක්කොම පද හදන්නේ කේලම් කියන්නේ දිවි කියන්නේ වැරදි හොයන් ඔක්කොම කවුද සතිපට්ඨාන වාසය කරන්න බැරි පොලිස් ඇන්ඩ් ඩොක් ඔක්කොම කරන්නේ ඔක්කොම කරන්නේ ඒ දැන් අනිත් කාට හරි චෝදනා කරනවා කියනවා ඔහු සතිපට්ඨාන වාසය කළා අර අතීත අරමුණ ඇදගෙන කුණු කරගෙන එකෝ අනාගතේ අනාගතේ එකෝ ඉසරුගේ සත්‍යය කියාගෙන සරුදේ ඉසරුදේ කියලා කියන ඉසරුදේ ඉසරු සරුදේ සරු සරුදේ කවදා ඉසරු වෙන්නේ නැහැ ඉසරුදේ කවදා සරු වෙන්නේ ඒක තමයි දැන් ඔබගේ ඔබ අනිත්‍යයට චෝදනා කරනවා අනිත්‍යයට මතකින් වැරදි වෙනවා කියලා කියන්නේ හාමුදුරු කෙනෙක් වෙන්න පුළුවන් එතකොට එතන ඉන්දියානු කී කෙනෙක් වෙන්න පුළුවන් ඒක වෙනවා කියනවාද ඔබේ දිය කෙලස් වෙන උගතා ඔබට සතිපට්ඨාන ඉන්න බැරි කම සතිපට්ඨාන කීපේනම් හේරෙන්නේ ඔබ අනිත්‍යයි කෙලස් වලින් පීඩා ගන්න අනිත්‍යයි තමන් කෙලස් නිසා වැඩි කරනවා ඔබ ඒව ඔයව මොකද වෙන්නේ ඔබේ කෙලස් වලට එකතු කරා ඔබ පීඩා ඒක දැක් මිනිස්සුන්ට වෙලා මිනිස්සු කෙලස් සයිදයි කෙලස් සයිද මිනිස්සු වැඩි දෙනවා වැඩි කරමු නිසා නිකලෙස් නිකලෙස් කියලා හිතන මිනිස්සු ඒ වැඩි කරලාගෙන කෙලස් හල් කරලා ඉතතරවද එනිසා පිටුතුරු කේලම් කියනවනේ පද හදනවනේ මොකද්ද තමන්ගේම දුර්වලකම වරින්න වෙන මොකක්ද තමන්ගේම අවශ්‍ය කරන වෙන මොකක්ද තමන්ගේම මොඩකම වරින්න වෙන මොකක්ද තමන්ගේම බූරුකම වරින්න වෙන මොකක්ද තමන්ගේම දුප්පත්කම වරින්න වෙන මොකක්ද තමන්ගේම අදර්ශතාවය වරින්න වෙන මොකක්ද ඉතින් මෙච්චර දේවල් කරන්න කියලා තියෙද්දි මෙච්චර සිය පුරුදු කරන්න තියෙද්දි ඒ වගේ වයන්න වෙලා අපිට දැන් නැහැ. අර දැන් ඔබට මේ බින්ද ගැන හොයන්න යනවනම් ඒකටත් දෙන වෙලා අපරාධය කියලා මම කියන්නේ. ඔබ ඔබේ මහත්මිය ගැන ඔයාව මගුල්ලා දින්න යනවනම් ඒකටත් දෙන වෙලා අපරාධය. ඔය ඔය කියා කියලා ඔබේ කෙලෙස් වැඩි වෙනු නිසා අඩු වෙන්නේ ඕනේ කෝඩ දෙයක් කරපන්. සමහර මහත්තුරුන්ට සමහර නෝනල කොහෙද යන්නේ කියලා ප්‍රශ්නය. තමන්ගේ ගෑණි කියලා බලාගන්නෙත් නැහැ. තමන්ගේ හිත ගැන බලාගන්නෙත් නැහැ. වෙන ගෑණි ගැන බලපල. සමහර ගෑරුන්ට තවගේ මහත්යගෙන බලන්නේ නේ තවගේ මහත්ය වටේ යන අනිත් අය මහතුරු යන දේ ප්‍රශ්නය තවන් හිතගෙන ප්‍රශ්නයකුත් එහෙම මිනිස් මේ ලෝකේ යන අරතර තවගේ මහත් විතර බලන්නේ සැලසියක් ඒක විතරක් නෑ තවගේ හිත තියෙන එහෙම බලා ඒකත් වැඩක් නෑ ලෝකේ වටේ යනවා ගහයි ඒගොල්ලෝ කියන්නේ ගොසිප් ලාපා කියලා මෙල්බර්න් කියන ගොසිප් ඒ සාපිලතුනි දැන් ඔබට මෙච්චර දයක් කියලා නම් හැමෝම මෙතන මොහොතක් සියෙන් ඉන්න මොහොතක් සියෙන් ඉන්න මොහොතක් සියෙන් ඉන්න මොහොතක් සියෙන් ඉන්න මේ මොහොත සියෙන් ඉන්න මේක තමයි ඔබ වටිනාම මේ මොහොත සියෙන් ඉන්න ඒක තමයි වටිනාම පින්නතුනි මේ පින්නතුන්ට මේ සතිය ගැන ඉගැන්වුවා ඒ සියලුම කුසල් වල බලය මොහොත මොහොත සියෙන් ඉන්න පුරුදු වෙලා මොහොත මොහොත සියෙන් ඉන්න පුරුදු වෙලා එය ඒ මොකද වැදගත් ඉවරයි කියලා හිතුවද? අන්ත දැක්කද? දැනට අනාගතය හදලා? හරි. අනාගතය හදාගත්ත නේද? ඒකේ කාර්යවත් නොදසියෙන් ඉන්නේ වර්තමානයේ මෙතන ඉන්න අනාගතය තමයි වදින්නේ. ඔන්න
ඉවරයි. දැන් වැඳලත් ඉවරයි. මම තාම කියලාත් ඉවරයි. ඊළඟ තීරු ගන්න මොහොතක් 100 ඉන්නවා කියන්නේ වර්තමානයේ වදින එක නෙවෙයි. මොහොතක් 100 ඒ පිළිවෙත් ගන්න කොහොමද ඉවර කරනවද නැද්ද කියලා. දැන් තීරු ගන්න මොහොතක් 100 ඉන්න කොහොමද කියලා. ඔබ වචන වලින් කියන්න බෑ. ඔබම තීරු ගන්න මොකද්ද ඔබට උනේ කියලා. අනිත් ආ මොහොතක් 100 ඉන්නවනම් අනාගතේ යන සුළු මාකල්පයක් අත් තියාගන්න. දැන් ගෙදර යන තමයි ඔක්කොම වැදගත්. ගෙදර ගිහිල්ලා ඉවරයි. කාටවත් මොදස් කියන්නේ නැහැ තේරුන්නේ නැවක් කියලා. දැන් තේරුණාද මොදස් කියන්නේ? ඒ නිසා පිටතොනි මොකද්ද? මේ සතිය ගැන කියනවා. සතිය කියන්නේ හිත ගන්න අරමුණේ කුසලය මතක් කරන සබාර. හිත ආරක්ෂා කරන සබාර. ඒක මේ පිටු හොඳට තේරුම් අරගෙන මේ පිටු ජීවිතය ඉතුරු කාලෙ මොදස් කියන්නේ. දැන් අපි ඉස්සෙල්ල මෙච්ච දේ කරලා කල්පනා කරගෙන ඉන්නේ. ඒ කල්පනා කරනකොට මේ කියන්නේ ඇහින්නේ මේ මොහොතේ මේ මොහොතේ මොන හොතද එන්නේ දැන් භෞතික දේ ගැන කල්පනා කරලා මොකද මේ මොහොතේ අනාගතේ ගැන දැන් මේ මොහොතේ මොහොතක් සියේ මොහොතක් සියේ ඉඳලා රුද්‍රා බුදුරජාණන් වහන්සේගේ උතුම් සාධනේ සම්පූර්ණේ අමාමාලයෙන් සැරදෙන්න මේ ගැන්නේ මොකට බොහෝ කාලයක් උපකාර වේවා කියලා පිළිතුරු පාත් එක
දිගට 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 එක දවසක් ඔක්කොම එක දවසක් ඉඳලා ඔක්කොම ලෝඩ් කරන්න අමාරු. නමුත් ඒක තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. ඊට පස්සේ පාගියේ ගන්න බලන්න. ඒක බලලා ඉවර සරසෙන්න එපා. ඊළඟ මොකද්ද? භාවනා මධ්‍යස්ථාන වලට යන්න. ඒවා පුරුදු කරගන්න. එහෙම නැත්නම් සරණ මෙතන මාර්ගය පැහැදිලිව වෙන්නවා. මාර්ගය පැහැදිලිව වෙන්නල ඒක කරවාඩම් කරා කියලා කියන එක. මාර්ගය පැහැදිලිව දැනගත්තට පස්සේ අන්න ඕන දේ තමයි ගන්න. ඒක කරගන්න ඕන. දැන් නාල වන්දිය මම ගන්නවා. ඒගොල්ල සති 40ක් කියන එක මම පන්තිය සති 40 වෙනකොට ඒගොල්ල භාවනා විදි ගණනාවට ගොඩක් අය ගිහින් ඉවරයි. කැඩි කැඩි ආපහු එනවා. ඒක තේරුනේ නැහැ මම මොකද කියන්නේ කියලා. ඒගොල්ල මේ ආපහුද උදා කරගන්න මහන්සිය ඒක තාමත් කරගෙන යනවා. එතකොට ඒක ලැට් තියෙන සතිය දිනු කරලා තමයි ලැජ් එක තියෙන්නේ. හොඳට මතක තියාගන්න. ඒ නිසා අපි මෙතනින් මේ සියලුම කුසල් චෛතසික වල ඇතුලේ කුසල බලයේ දිව්‍ය ආස්ථානයේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රදාන ගෞරවනීය මුතිය මහා සංඝරත්නයේ මේ පින් අනුමෝදන්වලා පතන්නා වූ බෝධිගුණ අමාවහන් නිවනින් සැනසීමට මේ පින් හේතු වාසනා වේවා කියන සාදුකාරය පවත්වනවා. ඒ වගේම මේ සියලුම කුසල් බලයේ මේ සියලුම පුණ්‍ය බලයේ මේ සියලුම පින්කම් දුක් නිරෝගී චිර ජීවනයේ ලැබේවා. ආරෝග්‍ය සම්පන්නිය වඩා වඩා වැඩි දියුණු වේවා. මෛත්‍රී කරුණා මුිතාදී ගුණ ධර්මණින් ඉතිරි ඉතිරේවා. කැලේ කැලේ යහපත් කරු දිනෙන් දින වඳුරටපත් වේවා. ධාර්මික දෙවියන්ගේ රැකවරණයේ ආශිර්වාද ලැබේවා. බුදුවරුන්ගේ නගරයට යන්න, පසේ බුදුවරුන්ගේ නගරයට යන්න, රහතුන්ගේ නගරයට යන්න මේ ජනිය ඔබට බොහෝ කාලයක් යහපත පිණිස වේවා. මේ මොහොතේ සිහියෙන් ඉන්න මේ ජනිය ඔබට බොහෝ කාලයක් යහපත පිණිස වේවා. ආශිර්වාද දෙනවා වන්දනා කරමි. අභිවාදන සීවික් සෙන්ටම් වද්දාව ජයෝ චතරෝ ධම්මා වණ්ඩන්ති ආය වර්ණෝ සුඛම් බලං ආරෝග්‍ය සම්පන්නී සග්ග සම්පන්නී මේව චතෝ නිබ්බාණ සම්පන්නී විනාතේ සමිඤ්ඤතෝ Suba tewa, suba tewa.